Yani su dökeyim bari ya. Demirat'tan sosyal bir kâr artma kadar. Kalitörden kâr mı kâr mı bala tutuyun. Bir kâr bir kura tiyinli. Sanki bir tane prasman. Ben adlarım dik ya gandı belgeme. Demirat'tan mukadda hadiye mukadda verdiği kadar ne. İki kata hakat çanı da kutu indim ben. Değil sahibi buddhu sahasını kutu indim. Hani kârda tabi bağına kalladı. Etukatta gülüye derbu hine kâvi tamam. කිසි කෙනෙක් නෑ අපිට මේ යන්න පාර කියලා දෙන්නේ. ඉතින් දැනුත් අපි ගොළුෙක් වෙලා ඉන්නවට වැඩිය අපි කරන්නේ දේ දකින්න දකින්න දේ ඇහෙන දේ භාවනායි හෙලි කිරීම තමයි අපිට තියෙන එකම උත්තරේ. ඉතින් ඒ සඳහා අපි එකිනෙක විශ්වාස කරලා අපේ අත්දැකීම් විවිධ අර්ථකථන දෙන්නේ නැතුව වෙච්ච හැටින් ඉදිරිපත් කරන දේ ඒක විතරයි අපි දන්නේ නැති. ඒකට අපි අලුතෙන් පටන් ගමු අපි ලිඛිත ප්‍රශ්න වලින් ආරම්භ කරමු සතිවාරයේ බලමු ඉතුරු කාලය යනවා ඉතුරු තමයි ප්‍රශ්න තියෙනවා ඒ වලත් අපි වෙලාව ගන්න බලමු අනුරාධපුර කටපලියාව ආනන්ද වනතුන් සිමුතරයෙන් හතරවන වැඩමුළුවේ දෙවන සමටහන් වාරයයි ඒ සඳහා ලිඛිත වාර්තා නමයක් ලැබී තිබෙනවා ඒ ඉදිරිපත් කිරීමට ඔබ නිපානයද පරයන්ක භාවනාව. වෙළදා වගේම හුස්ම ඉහළ පහළ යන එක ගැන සිහියෙන් බලන් සිටියා. සිතුවිලි එන්න පටන් ගත්තා. සිතුවිලි හිතට එන හැම වේලාවකම ඒ සිතුවිලි වලින් සිත අනිතරගෙන හුස්ම ගැන අවධානය යොමු කරා. අද හුස්ම ඉහළ පහළ යන හැම වේලාවකම අවධාරණයෙන්ම දැක්කා හුස්ම ඇතුළට යන වේලාවල ගොඩක්ම ස්ක්‍රීන්වලට සීතලට දැනෙන බව හුස්ම පිට වෙනකොට උණුසුම් ගතියට පිට වෙන බවත් හුස්ම නාසයෙන් කෙළවරින් ඇතුළට යන බවත් ශ්වාසනාලය දිගේ සීතලට ඇතුළට ගිහින් හරියටම පපුව මැද හරියටින් නතර වෙලා ඊළඟට උණුසුමට ඒ විදියටම හුස්ම පිටමන බව දකිමින් සිටියා. ක්‍රමයෙන් හුස්ම නතර වන බව දැනෙන්න ගත්තා. හුස්ම නතර වීමත් එක්කම සිතුළු වලින් තොර හිස් අවකාශයක් ඇතුළේ හිස් බවක් විතරක් දැනුණා. ඔය අතරේදී වරහන් ඇතුළේ එක වේලාවක අම්මා කෙනෙකුයි පොඩි දුවෙකුයි පුතෙකුයි පන්සලක දාන පූජාවක් ලෑස්ති කරමින් ඉන්නවා දැක්කා. නංගි මම අයියා දිනේෂ් කියලා තමයි දැක්කේ. මේක අනවශ්‍ය දෙයක් තමයි. බිහිලුවට වාගේ නිල්ද. ඒ ඇත්තටම දැක්කා ඉන්න දෙයක්. වරහන් ඉවරයි. හිස් බව ඇතුලේ දිගටම ඉන්නකොට හරියට මුලාවකට වැටිලා වාගේ දෙයක් දැනෙන්න ගත්තා. ඒ කියන්නේ ඒ වේලාවේදී හරියට කිසිම හිතක් හයක් මුකුත්ම නැතුව අවකාශයක් දිහා බලන් ඉන්නවා වාගේ. ඒක ටිකක් හරි අමුතුයි. එතනදී එපා වීමක් වාගේ දැනුණා. මෙහෙම එපා වීමක් දැනෙන හැම වේලාවකම හිතට පොඩි පොඩි සිතුවිලි එන්න ගත්තා. එහෙම සිතුවිලි එන හැම වේලාවකම ඒ සිතුවිල්ල එළිලා ඉන්නේ නැතුව එතනින් අයින් වෙන්න උත්සාහ කරනකොට ශරීරයෙන් එළියේ ඉඳලා ආයෙම ශරීරයට වැටෙනවා වාගේ වරහන් ඇතුලේ ගැස්සිලා වාගේ ඒක පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ. වරහන් ඉවරයි. දැනෙමින් ආයේ අර අවකාශයක් වාගේ තැන්තම ආවා. ඒ විදියට කීප වතාවක්ම එක දිගටම දැනුණා. ඊළඟට එතන ඉන්න එක ටිකක් එපා වීමක් වාගේ දැනුණා. දැන් ඇති වගේ. එහෙම වෙනකොට කොඳු නාරටියේ මැද හරියෙන් වේදනාවක් දැනෙන්න ගත්තා. ඒ වේදනාව දිහා බලන් සිටියට හිත නැවත අර හිස් බව පැත්තට අදිනවා වාගේ දැනුණා. වේදනාව දිහා බලන් ඉන්නවට වඩා සිත්තන රැඳෙන්න තිබුණ නම් හොඳයි වගේ. එතනින් අද භාවනාව නතර කරා. තෙරුවන් සරණයි. මේ විදිහට භාවනාවේදී අපි එක පාරකටම නිකන් නොදන්න තැනකට යනවා ආයෙ දන්න තැනකට එනවා ආයෙ නොදන්න තැනකට යනවා ආයෙ දන්න තැනකට එනවා ඒ කියන්නේ විදිහට යනකොට ඒ දන්න දේද අපිට මනාප නොදන්න දේද කියලා බලන්න ඔය බලන්න ඉතින් අපිට ඕන විදිහට නෙමෙයි හිටින්නේ බැයිද සාමාන්‍ය මානවයෙක් තියෙන චින්තනය තමයි දන්න දේට කැමති නොදන්න දේට වඩා දන්නේ නැහොඳයි නොදන්නේ නැකට වැඩි කියලා. මම සර්වඥයන් දෙකන දන්න දේ හැම එකම දුකක් කියලා. දන්න දේ හැම එකම සංසාරයක් කියලා. ඉතින් අපි දන්න යකාට කැමැත්තක් දෙන නිසා මේ සංසාරේ බදා ගන්න. අපි එහෙම හිතලා සංසාරේ බදා ගන්නව නෙවෙයි. ඒක තමයි වෙන්නේ. නොදන්න දේ තුළ නිවන තියෙන ඉඩ තියෙනවා. ඒකට බය.
එනිසා අපි රෑ වෙනකොට බයයි, ඊ වාචට යනකොට බයයි, ඊ මැරෙන්න බයයි. මොකද දන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි සත්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ නැත්නම් මේ භාවනා කරලා බලාපොරොත්තු වෙන්නේ භාවනාදී ඕක මොකක්වත් නැහැ. ගොඩමඩ නැහැ. ඉතින් මොකක්ද දන දැනකට යනවා. ඉතින් දැන් නොදන දැනට යනවා. ඔහොම යනකොට අපිට පේනවා ඒ නොදන දැන ගියාට බයක් තිබුණාට සබකෝල ගතියක් තිබුණාට ඒක මුකුත් වෙන්නේ නැහැ. අපසර දන දැනකට ගත්තා. ඉතින් ওই දෙකේදී අපි අර කී කී අතහැරියට වැඩි ලොකු අතහැරීමක් කතා වෙනවා. ඉගෙනේ රූප ධර්ම නැති තැනකට යනවා. රූප ධර්ම තමයි අපි දන දෙන්නේ. ඒක ස්පර්ශයේ දැරීමා ඇහැ කන දිවනාසය කය මනි වලට ස්පර්ශ වෙයි. ඉන්ද්‍රිය බද්ධයි. නැවත වෙන මොකද්ද අත්දැකීමක් තියෙනවා ඉන්ද්‍රිය බද්ධ නැහැ. ඒකට යන්න මොකක් ටිකට් ගන්න ඕනේ නැහැ. වීසා ඕනේ නැහැ. බය. ඒ මුළු මානවය හරහම ගිය බයක් තියෙන්නේ නොදන්න දෙයට ඇති බය. ඉතින් ඒක නිසා බුදු දඥාන්සේ කියනවා මා විශ්වාස කරන්න. එමේ යන්න පුළුවන්කමක් තියෙනවා නම් කරදරයක් නැතුව. දන්නේ නැත්නම් ඔන්නේ ඕනේ ගිනි අඟුරක් කියලා යන්නේ. යන්න බෑ. යන්න බැරි මොකද මම යන්නේ තියෙන්නේ. මම දකින්න මධ්‍යස්ථානේ නැති වෙනවා. මේ ඉතින් ආයසරයක් එතෙන්නම එනවා. එනිසා නැති වෙන දෙයක් නැහැ. ඒ නිසා මේකට පොඩි අවස්ථාවක් දෙනවා භාවනා විශේෂයෙන් විපස්සනා භාවනාවේදී. ඉතින් දුන්නට පස්සේ බලනවා මෙයා කවදද මේ දන්න දේ තමයි සංසාරේ අත ගන්න පුළුවන් දැනගන්න පුළුවන් සියල්ලම සංසාරේ. ඒ නොදන්න දේ තුළ එහෙම නැත්නම් පදනමක් නැති දේ තුළ අනිමිත්තක් තියෙන දේ තුළ නිමිති ගන්න බෑනේ ඒකේ. ඒක ආධ්‍යාත්මිකයි. ඉතින් ඒකට යන්න ප්‍රධාන බාධාව තියෙන්නේ කාය සහ ජීවිතයේ තියෙන ආසාව. ඉතින් ඒක අටුව අවශ්‍ය සඳහන් වෙනවා අපේ ලොකු ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා අපි හැම වෙලාවෙම අන රැක ගන්නයි ජීවිතය රැක ගන්නයි පලාගෙන තමයි කටයුතු කරන්නේ. ඉතින් අතහැරියත් මම රැකෙන්න කොයි එකේ ඉරුවත් මම රැකෙන්නේ මෙතන ගියා ඒකත් කරලා. ඉතින් තමයි ඒක කරන කෙනාට දෙය බුදු වදිනු. මේ දිගට කරගෙන ඉන්න පුළුවන් කමට. කොයි වෙලාවක හරි ඉතින් අයාලා තීන්දුව කරන්න වෙනවා. ওই දෙතාවර ගමන ගිහිල්ලා ඉවරයක් නැහැ. අපි සංසාරේ දුකයි කිව්වට වෙන කවුරුත් නෙමෙයි අපිම තමයි කල්ප බදාගන්නේ. හැබැයි ඒක දැනගෙන අල්ලවදා ගන්න එක වඩා හොඳයි. බෝඩ කමට තකතිරු කමට නොදැන බදා ගන්නට වෙනවා. ඉතින් මේ ලිපි තියෙනවා විතේ වගේ දන්න තැන්වල නොදන්න තැන්වලට යනකොට එතකොට දාර්ශනිකව අහන ප්‍රශ්න තමයි අපිට ගෙදර ගියා වගේ දැනෙන වෙලාවෙදීද නොදැනෙන වෙලාවෙදීද ගත්තොත් උත්තර දෙකක් තියෙනවා. සමහර කැමති නොදැනීම පැත්ත. එතකොට එයා දන්න දෙයට වෛර කරනවා. සමහර කැමති දන්න දෙයට. එතන නොදැනෙත් තැන නොදැනෙන දේ වෙන්නේ රහින් අයින් අයින් කළ දැම්මා මම නිකන් අසරමං වුණා. තරුගලේ නූල කඩලා ගියා. අනේ වගේ දෙයක්. මෙවුවේ මේ ආත්මෙන් ප්‍රශ්න නෙමෙයි මම ගිය ආත්මෙද ලයින ප්‍රශ්න. මේ ආත්මෙ දෙන්නේ පොඩි අවස්ථාවක් ගන්න. දන්න දෙයි නොදන්න දෙයි සමසමෝ දෙනකොට කෝකටද ඇදලා යන්නේ කියලා බලන්න. ඉතින් මේ කාම ලෝකයයි විද්‍යා ලෝකයයි අධ්‍යාපනයේ යන්නේ තන් දන්න තාම දන්න ලෝකෙට. නැරන් ගිහිල්ලා අපි රජ වෙනවා. ඒ නොදන්න ලේකට බලුවා. ලංකාවේ ඉන්න ප්‍රධානම ධනපතියෙක් මයිලකට ඇවිල්ලි වෙලා කතා කරලා කිව්වා මම ස්වාමීන් වහන්සේ මම අද තිබ්බොත් ඕනේ වැඩක් හරියට මයිලක වැඩ කරන මිනිස්සු ඔක්කොම මට බයයි මම භාවනා කරන අවුරුදු 16 වගේ ඉඳලා මෙච්චර කාලයක් භාවනා කරන එක මට තේරෙනවා මට පිස්සු කියලා මම එකනේ කිව්වා බන්ති පොඩ කතා කරන කෙනෙක්ට මම දන්නේ මයි පිස්සු දන්නේ කරන්න බෑ කියලා මොකද කියන්නේ මම කොහොමද දන්න ලෝකේ රජය මොන දන්න ලෝකේ ඉපදිලා ඒම කියන්නේ කොහොමද මම කො හුස්ම ඉවර වෙන තැන බලපන්කො මම හුස්මනම් බලලා තියෙනවා මම ඉවර වෙන තැන බලපන් ඔබට ඕන තැනක වෙලාව ගිහිලි වෙලා නිකන් බොග්ග වටක් උඩ ඉඳගෙන උලත්තරක් කාගෙන සුරුට්ටුවක් බීගෙන ඉන්න පුළුවන්ද බෑ ඒ මට්ටමට කිට්ටු කරන්නවත් බෑ උඹ ඉන්නේ මහා ලොකු මට්ටමකට ඔබ මැරෙන්න කිව්වොත් ඔක්කොම නැති වෙනවා නිසා එක දෙයක් කරලා බලපන් පුළුවන් නම් අද මෙච්චර කම්පැනි ගානක් තියෙනවා මෙච්චර සේවක ගානක් ඉන්න එක දෙයක් කරලා බලපන්කෝ මගේ ජීවිතේ නම් කොහොම අභියෝග නම් හම්බෙලා නැහැ ස්වාමීන් වහන්ස මම මේක බාර ගන්න කිව්වා ඒ බහුවෙන්ද ඇවිල්ලා මම බලනකොට මම භාවනා උගන්වන විදිහට අර වගේ පඩි පෙලක් උඩ වාඩිලා ඉන්න මනුස්සයා වින්දයම නෙවෙයි ඉන්නේ වින්දා ඉන්නේ ආරක්ෂකව දාගෙන අනම්මන ඊට පස්සේ මම බැලුවා ඒක ලොකු අභියෝගයක් ස්වාමීන් වහන්ස නොදන්න දේ පැත්තට අපි තාම ඉපදිලාවත් නැහැ අපි දරුවෙක්වත් යනකොට කැමතිත් නැහැ අම්මල දාත්තල යන්න කැමතිත් නැහැ. අපි කරන්න දැන් ටෝච් එක ගා මොනරි පෙන්න පෙන්න ඉන්නේ එක.
බුදුරජාණන් ශෝක තමයි රාහුල පුංචාමරට පෙන්වේ, ශෝක තමයි සුද්ධෝදර රජුලට පෙන්වේ, ඕක තමයි මේ යශෝදරාට පෙන්වේ. ඒගොල්ල හිතුවේ අපරාධික දෙන්න රාජසැප විඳන හොඳයි. ඒ නිසා මේ දෙක දිහා පටන් ගන්නකොටම ලියදෙන මම මේ හිතුවේ අයින් කරගෙන එපා, අයින් කරන්න එපා. මේ හිතුවේ නැත්නම් අපි ගියාත්ම ගෙනාවු පල්විච්චි ජරාව මම කියන්නේ කවුද කියන එක පේනවා. උන්ව හිතුවේ එන්න දෙන්න හැබැයි හොඳට බලන්න ඉන්න මේක දිහා. අයින් කරන්න ආවා ගියොත් එහෙම අර කැත්ත ගත්ත අතර ගත්ත මාළුවා දිහා බලන්නේ ඔය ඉඳ බලන්නේ. ඒක කැත්ත අතර ගන්න එපා. මොකද වෙන්නේ කියලා බලන්න. මේක ඇතුලේ බොක්ක ඕකේ තියන්නේ අපි මැරලා ඊගාව ආත්මෙට ගිහින් ගෙනියන්නේ ඔය ඔය කුණු මල්ලනේ. අදර අපි කියගත්ත මෙටු දෙවෙනි කොට ගෙනියන්නේ ඔය ඔය තියෙන කුණු මල්ලනේ. ඔක තියෙන මොනවද කියලා පොඩ්ඩක් බලන්න. ඉසි බලන්න. මේක සාමාන්‍ය ආධුනික යෝගාවචරණ කරන්න බෑ. දුවට භවනා කරලා සති විශ්වාස වුණාට පස්සේ මේ ඇතුලේ තියෙන වමනී, මේ ඇතුලේ තියෙන සැරව, මේ ඇතුලේ තියෙන පෙන්ටප් පිච් එක එළියට යන්නේ. දැන් හරි සුද්ධයක් ලැබෙනවා. ඒක තමයි ඔය කවුන්සලින් කරනවා කියලා කරන්නේ. ඒක තමයි ෆ්‍රී ඇසෝසියේෂන් කියලා අපි සයිකියාට්‍රික් වලට දාලා කරන්නේ. ඔය තියෙන බොක්කේ තියෙන කැඳ දාන එක තමයි. ඔය තමයි ලයිබ්‍රරි එක කියන්නේ. ඔය තමයි විරේක් කරනවා කියන්නේ. මේකේ වෙන හිතේ තියෙන දේවල්. එතකොට අම්මයි දරුවයි පුතයි ඔන්න ඉස්පිරිතාලේ යනවා වෙන්නේ, දාන දෙනවා වෙන්නේ. අනම් මනම් කෑලි කෙනක් දාලා يعني නාටකමක මැද ජෝක්ස් දානවා වගේ ඔක්කොම දිහා බලන කිසිම දෙයක් මේ තෝරන්න බේරන්න නැතුව. එතකොට තියෙන එකක් කක්කාව තිබුණාට ගෑවෙන්නේ නැහැ. නිලුම්පතේ වතුර වැටුණට නිලුම්පත උඩ තිබ්බට ගෑවෙන්නේ නැහැ. අපි හිතනවා නිලුම්පත උඩ තියෙන නිසා වතුර ගෑවෙනවා කියලා. ඉන්නේ එකක් දන්න නිසා බුදුහාමුදුරු බය නැතුව මේ කතාව කියන්නේ කක්ක තිබුණට ගා ගන්න එපා. මම කියන්න එපා, මගේ කියන්න එපා, මගේ ආත්මේ කියන්න එපා. ඒ නිසා කක්ක නැති ලෝකෙ රාඛී කරගෙන අපි යන්න බලමු ඉතින්. මම හිතනවා මෙලියෙක් කරනාට මම කියන එක තේරෙනවා කියලා අපි බලමු කොහොමද එකක් දෙයක් කියන්නේ. නමස්කාර ස්වාමීනි. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සතිමත් පරයන්ක මම දැන් මෙතන පහසුවෙන් ඉඳගෙන ඉන්නවා යයි මෙනෙහි කර හොඳින් අසුන් ගන්නෙමි. ශරීරයේ බර තෙමෙන් අසුන මත තෙරපෙන බවද දෙයක් කකුල් දෙක මත සිටින අයුරුද දැනේ. ආශ්වාස වායුව අවටින් දැනෙන සුළඟ සමග මුසු වී ඉසිල් ලෙස දැනේ. ප්‍රාශ්වාස වායුවද වෙනසක් නොදැනේ. ආශ්වාස ප්‍රාශ්වාස වායුව අතර මඳ විරාමයකි. නැවත ආශ්වාස ආරම්භ වේ. මුලින් දැනෙන වේගවත් ආශ්වාස ප්‍රාශ්වාස වායුව සෙමින් නිසන්තර විය. දෙනෙත් වසා සිටින නිසා මහත් හුදකලා වූ සැනසීමක් දැනේ. සිතිවිලි පැමිණියද ප්‍රපංච වීමක් නොමැතිව පැමිණ යයි. ශබ්දවලින් බාධාවක් නැත. නියමිත වේලාව පැමිණි බව දන්වන ඉතාමත්ම සන්සුන් විවේකයක් ලැබුණ බවත් නිසා සියුම් සතුටක්ද ඇතිව පහවදිය බව දැනුම්. සතිමත් සක්මන වැලිමළුවේ සක්මන සතිමත් ආරම්භ කිරීමට පෙර එතැනට ගොස් සිටගත් සිට ශරීරයේ බර දෙපායට බෙදී මධ්‍යස්ථ විය. පියවරෙන් පියවර ඉදිරියට යන විට පියවර දෙකක් මැද ඇති පිළැස ශරීරයේ බර වරහන් ඇතුළේ තික්තැක් දෙපසට වැනෙමින් බර වෙමින් ඉදිරියට යයි. නිතරම තනි කකුලෙන් පිට ගැනීමයි. ශරීරයේ බර වැලි අතරින් පොළවට ගිලා බසී. වැලි කැටවල ගල් කැටවල ඇති වෙනස ගොරෝසු බව, රස්නෙ බව, සමහර විට පතුලට දැනෙන සිසිල් බවද අත්විඳෙමි. පොළවේ තදගතිය, පාදයේ තදගතිය සමග එකට ගැටුණු විට සියල්ල එකක් මෙන් දැනුනි. සිතුවිලි ශබ්ද පැමිණියද දෙපතුල හා පොළොව ස්පර්ශයේදී ඒ දැනුම හැඟීම් සමග කිසිවක් බාධාවක් නොදැනුනි. සක්මනේදී ඉදිරියට පැමිණෙන රූප සටහන් පිළිබඳව සිතුවිලි හට ගැනීමක් නොවේ. වැලි මළුවේ හා මෙහා පියවර ගණනාවක් සතිමත් ප්‍රයාමට ඇතිවීම පිළිබඳව සතුටක් ඇතිවිය. සතිමත් දිනචර්යාව උදෑසන නියමිත වේලාවට අවදිව සතියෙන්ම දත් මැදීම මෝසේ දීම පිස දැමීම ආදී සියල්ල ක්‍රමවත්ම ඉටු විය. උදෑසන හතරවන විට සක්මනින්ම ධර්ම ශාලාව වෙත පැමිණ අසුන් සකස් කර වාඩි වේ. දවස තුළදී සිදු කළ සියලු කටයුතු සතිමත්ව සිදු කළ බව දන්වමි. තෙරුවන් සරණයි. අපි හොඳට සක්මන් කරලා අනිකා සමබරව සක්මන් කරලා පේනවා අපි කකුල් දෙකේ හිඳට එක කකුලකින් තමයි සක්මන් කරන්නේ. අනිත් කකුල තියෙන්නේ ඒ කකුල බර ගන්නකම් ඒක තියෙනකොට මේක ඇවිදිනවා. එතකොට මේක සර්වඥාන්සේ පෙන්නනවා
මේ කකුල් දෙකේ මාරුව රෝදයක් මාරු වෙන වගේ තමයි. එකේ ගරාදියට බර වැඩි. ඉතින් අපි ඒකට වීඩියෝ පරි තුනක් හදලා තියෙනවා මේ කාරෝ කියලා. ඒකේ එතකොට බැලුවොත් රෝදයක් කරත් රෝදයක් කරගෙනකොට කරත් රෝදේ කොච්චර පොඩ්ඩද බිම ගෑවිලා තියෙන්නේ කියලා බලන්න. අපිට තේරෙන්නේ බිම ගෑවෙන ටික විතරයි. නමුත් ඒක වටේම අරය වලට සම්බන්ධ වෙලා එම හයි වෙලා තිබුණ නැත්නම් මේක දුවන්න බෑ. පොස්කිරියට බාරගෙන යන්නේ ඒක අතරේකින් තමයි. ඒක පොඩ්ඩයි ගෑවිලා තියෙන්නේ. ඉතින් අපි සක්මන දන්නවා කියන්නේ ගෑවින ටික දන්න එක විතරයි. ඒක චක්‍රය අනි සම්පූර්ණ ප්‍රදේශයේ මේ වැඩේ යන විදිහ දකුණ උටින් සමහර කියනවා මට සක්මන් කරනකොට වැටේනේ බයිසිකල් එකක් පදිනවා වගේ. මේ කකුල් දෙකම ගියාට රෝදේ පෙරලි පෙරලි යනවා. තව සමහර කියනවා ධනක් විතර වතුර තියෙන ජලාශයක ඇවිදිනා වගේ මට පේනවා කියලා. කකුල ගෑවුණත් නැතත් දැනෙනවා. මේ කකුල ගෑවිලා නැහැ කියලා දැනෙනවා. නැත්නම් දැනෙන කකුලට විතරයි අපේ අවධානය යන්නේ. ඒක තමයි අපි දැනුමටයි යගේ කරන්නේ. ඇප්පිර දෙයට තමයි යගේ කරන්නේ. ඉතින් ඒ නිසා පොඩි පොඩි ට්‍රික් එකක් නැත්නම් භාවනාදි කියලා දෙනවා. දැනෙන කකුලත් අපි කකුල බිම තියලා සම්පූර්ණ බර අල්ලගෙන ඉන්න වෙලාවේ ඒකෙත් තියෙනවා වදින්න නැති තැන්. ඒ නිසා මඩ ටිකක් පාගල ගිල කොලයක් පාගන්න. ඒතර පෙනේ හැම පතුල පුරාම මඩ ගෑවිලා නැහැ. ඒතර මේ කකුල තියෙනකොට දැනෙන දේනේ අපි කියන්නේ විලුඹ දැනෙනවා, ලේ වගේ වදාරි දැනෙනවා, කොට්ටේ ප්‍රදේශය දැනෙනවා, ඇඟිලි දැනෙනවා. දැනෙන්නේ නැති ප්‍රදේශයක අවධානය යොමු කෙරුවොත් ඒක ටිකක් අමාරු වැඩක්. දැනෙන දේ නම් හට ගැනීමක් පැවැත්මක් නැතිවීමක් තියෙනවා. දැනෙන්නේ නැති දේ සංස්කාර ගතිය නැහැ. හැමදේම සංස්කාර කියලා කියන්නේ හට ගැනීමක් තියෙනවා, විපිරියාසයක් තියෙනවා, ඉවර වෙනවා. පිළිඹට තියෙනවා, කකුලට තියෙනවා. දැනෙන්නේ නැති කොටසට ඒක විසංකාරයි. ඒකේ දුකක් කවදාකවත් හටගන්නේ නැහැ. ඒක කවදාකවත් අවිද්‍යාවක් තියෙන බෑ. අවිද්‍යාපත්‍ය සංකාර, සංකාරපත්‍ය විඥාන. සාමාන්‍ය ස්වරූපෙ තමයි දෙන්නේ විඥානේ යන්නේ නැහැ. අලුතින් ඔබට මේ විලුඹට යන්නේ නැහැ. සමාවිත ලීවකේ. ඉති අපි පොඩි උණ්ඩ කරනවා අපි හිත කරන්න බලාපොරොත්තු වෙනවා මෙතන පොඩි උන් ඉන්නවා නම් එන්න නාකියෝ නාකිච්ච නම් එන්න එපා. අපි ලණුවක් බිම දාලා එනත සක්මනේ ගැටිය දිගේ අපි කියනවා මෙහෙම ඉදිරියට යන්න. එතකොට විලුඹෙන් පටන් ගන්න ඉලේවකේ හරහා කොට්ටට ගිහිල්ලා ඇඟිලිවලට නේ යන්නේ. පිටිපස්සේ පිටිපස්සේ යනකොට අද අඟල් 14 ධාර ඉස්සලාම ඇඟිලි වලට බර අරගෙන පොට්ටේට බර අරගෙන ලේ වකින් ගිහලා විලුඹට එනකොට මේ පැත්ත ඉස්සෙල්. එතකොට අපිට පේනවා මේ බර ගැනීම සහ වෙනස් කිරීම ඉස්සරහට යන දෙකක් පස්සට යනකොට එකක්. ඊට පස්සේ ලණුවක් බිම දාලා ලණුව දිගේ ඇවිදින්න දේවා. ඒ ලණුව පෑගෙන හරිය පේනවනේ අපිට දැනෙනවනේ පෑගුනේ නැත්තම් ඇද්දේක වහගෙන ගියා. ඒ නැති ඉගෙන ලණුව දිගේ ඉස්සරහට පස්සට ගිහිල්ලා ඇද්දේක වහගෙන යන්නේ. ලනුව පෑගෙන හරිය තේනවා එතකොට. එතකොට අහනවා දැන් මේ සතිය උඩටම වැඩෙන්නේ අවධානය වැඩියෙන්ම යන්නේ ඉස්සරහට යනකොටද පස්සට යනවා. ඇත්තටම අරගෙන යනකොටද මේ වහගෙන යනවා. නාකිය නාකිච්ච කියන්නේ ඉස්සරහට ඇත්තටම අරගෙන යනකොට තමයි ඉතින් සතිය තියෙන්නේ. පොඩි උන් එහෙම කියන්නේ නැහැ. පොඩි උන් කියන්නේ වස්තෙන් පස්සට යනකොට ඉතත සතිය තියෙන්නේ. උදේ එතකොට අර නොදන්න කෑලි රාශියක් නොදැනීම් රාශියක් අපිට පේන්න පටන් ගන්නවා. ඉතින් ඒ වගේ දේවල් කිරීම හරහා මේක භාවනාවක් නෙමෙයි, මේක ක්‍රියාපටිපාටියක්. මේ ක්‍රියාකාරකම්. කරලා හිත අවදි කරනවා පේන දෙයටයි නොපෙන දෙයටයි දෙකට. හුස්මක ඉඳලා අනික් හුස්මට යනකොට හැමදාම නොදන්න කොටසක් පව කරගෙන යනවා. මට ඉස්සරම කල්පනා වෙච්ච දෙයක් තමයි මාළුවෙක් කරන පොරපොතු අරගෙන බලපුවම මේ අතකාරම වුණ සුමුදුවට මාළුවගේ තියෙන හැම කොරපොතු දෙකක් අතර හැම තැනම ඉඩක් තියෙනවනේ. මාළුකාරයා ගැන පිහි අනිත් පැත්ත දාලා මෙහෙට කපනවා. කොරපොතු සේරම ගලවල යනවා. ඒ කොරපොත්තෙන් කොරපොත්තට ලස්සන සුමුදුවට වහිනකට තිබුණට කොරපොත්තක් උඩ කොරපොත්තක් තියෙන. ඒක හරහා බැලුවොත් සම්පූර්ණ වෙනස්. බුදුරජාණන් ශ්‍රී අන්නේ ගඟදිගේ ඉහළට යන බැල්ම බලලා අපිට කවදාවත් පෙන්වන්නේ නැහැ. මොකද අපිට බලන්න උගන්නන ගුරුවරුක දැකලා නැහැ මේක. දකින්න බයයි. අපි වුණත් සතිය කැමති නැත්තම් විපස්සනා කැමති නැත්තම් මේව ගිල කාටවත් කියන්නේ නැහැ. මොකද අපිට තේරෙන්නේ නැහැ. මේ මල පුනරුපයක් නේ ගැන්නේ මේ දරුවොත් එපයි කියනවා, හරකුත් එපයි කියනවා,
උපදිත්ය පයි කියන අනේ ඕතෙන් නම් ආය යන්න එපා, දරුව දන්න කෙනෙක් නම් යවන්න පොකට කියලා බය වෙච්ච කට්ටිය ආය මේ පැත්ත හැරිලා කක්ක කරන්නවත් නැහැ. තේරුණොත් කාට හරි කියනකම් හදිසි මොනවද මේ ඉස්කෝල ගිහිල්ලා අපි ඉගෙන ගන්න කියන්නේ. ඇවිදිනකොට අපි කොච්චර පොඩ්ඩද දන්නේ, කොච්චර සක්මන් කරා. ඒ දැනගත්තට පස්සේ, මේක දැනගත්තට පස්සේ ඉතුරු ටික තව දාගෙන කරන්න කියලා කියනවා. ඒ සම්බන්ධයෙන් පාවු සයිඩෝයි මහසි සයිඩෝයි අතර පොඩි වාදයක් නැත්නම් ඒ දින යුග දෙක දෙන්නේ. ඒකෙදි මේ මතු කරලා පෙන්වන විසුද්ධි මාර්ගයේ යථාපා කටං විපස්සනා අභිනිවේෂෝ පච්චා අනුපහට්ටං තේනෙපි උපායනෝ පට්ට පිට සම්මසිතපා. ඉසල පේන දේ බලන්නේ කාරි හොඳට බල්ල සතිය පිහිටුවගෙන දැනගන්න මේකේ නොපෙනෙන විශාල කොටසක් වසංගලා තියෙනවා, ගහලා හංගලා ගහලා තියෙනවා. අන්නේ මතුවෙච්ච නැති කොටසත් මතු කර ගනිමින් බලන්න යන එක තමයි වෙන්නේ. ඔබ තමයි කතාවට වැන්දරපද දික්කසා දෙන්නේ. දැන් මනින්ට ඉස්සර නම් අම්මේ මණිකට සාර්ජ ඕනේ, මණිකට වලලු ඕනේ කියන දෙයක් කියන්න මම අරගෙන දෙන්නම් කියන ඔන්න ගත්තට පස්සේ අනේ මේ හැතිරි මේ පරක්ටි මේ හැපින්න ඕන වැඩේ. ඔබ ඒකට වෙන්න තියෙන දේ වෙලා ඉවරයි. ඒක නිසා කොයි කොයි දේ පව් පව් වෙනු කො කො වෙනවා. ඒක දැනගෙන ඒක තමයි බදින්න අවශ්‍ය නැහැ. මේක තමයි බුදුහාමුදුරුවෝ අපිට දැනුමට දීලා තියෙන දෙයක් දිහා බලපන් පෙන්වනකොට පේන්නේ බොහොම ලස්සන සුබදායක බොහොම සුබ දෙයක් තමයි බාරගන්නේ. එන්න පොරට අනිත් පැත්තෙන් බලපන්. සම්පූර්ණ වෙනස්. ඉතින් ඒකට විපස්සනා කරනවා, ඒක නැත්නම් විශේෂ පස්සනාවක් කියලා කියනවා. ඉතින් එන්නේ ඉව තමයි අපි සතිපස්සලි උගන්නන්නේ. සතිපස්සලි මේ යන ට්‍රැක් එකේ ගෙනියලක පාට කඩලා දාන. කඩලා දාගෙන මොකද වෙන්නේ කියලා. තමාට ඕස්ම කට ගන්න බෑ. අදාකත් දෙමව්පිය ඉඳ තියන්න දෙන්නේ අපි ළමයිට ඒව කරනකොට. මොකද දෙමව්පිය බය. අපි කරලා තියෙන්නේ ගඟ දිගේ ඉලට ගෙනියනවා. against the grain. ලී මරේට විරුද්ධව යන්නාලු. උඩිය ගා පුතුම හැකියාවක් තියෙන එක දරන. නාවි කට්ටියට නැතුව නෙවෙයි නාකි වැඩි. ඔගොල්ලෝ වැඩි හිටි. දැන් හිටියා වැඩි. ඒස වැඩි හිටි කට්ටියත් එක්ක ඒව කරන්න බෑ. ඔයගොල්ලෝ පරිශ්‍රමයෙන් කකුල තියන්නේ මේ පොළොව එල්ලෙ ඉඳන්නේ නැහැ. භූමි කම්පාවක් කෙ ඉඳන්නේ නැහැ. ඉතින් ඒක තමයි. මං ආනේ පොඩි එකේ දැව තොර ගස් නැගින්න පුළුවන්ද කියලා අහනවා. ඉතින් කෙල්ලෝ සමහරවෝ අත උස්සන. ඒ ඔළුව කල්ලේ හරි තියලා බහින්න පුළුවන්ද? ඈ? උඟ ලේන්න බහින වගේ බහින පුළුවන්ද? නෑ මං වරෙන් කෝ සජවද වරෙන් කෝ ගස් නැගින්න විතර නෙවෙයි තොට උගන්නන්නේ බස්සනවා ඔළුව පල්ලේ හරි. ජී අම්මලා කියනවා එහෙම කරන්න එපා ස්වාමීන් වහන්සේ මේ වැඩි විපත් වෙච්ච ගෙල්ලෝ ඌව කරන්න හොඳ නෑ අරි මේ කියනවා. බහුවෙන්ද උදේ පාන්දර අම්ම දරුවත් යන ගාන කියනවා මටත් කරලා බිනාඩ බැද්දි ස්වාමීන් මුළු රෑම ඉඳි ඔබ තමයි කල්පනා කරේ ජී අද ආවේ මේ මටත් ඒ ටික කරව ගන්න. සත්‍යපාදලි අපි කරන්නේ පොල්කට විල්ලෙන් ඇදලා ගන්නවා ගැරන්ඩියා මෙහෙ පැත්තට. ඉතින් අක්‍රමැදිලා ඉතින් කරන්න දෙයක් නෑ. අපි යනවා ඊගාව. පරයන්ක භාවනාව. මම දැන් මෙතන පහසුවෙන් ඉන්නවා කියා කයට සිහිය පිහිට වෙන්නේ. එවිට අය වාඩි වී ඉන්න ඉරියව්ව හොඳටම දැක්කේ. ඇඳුම් වල සද ගතියද උලන් ඇඟේ වදිමින් යන බව සිහියෙන් බලා ඉන්නා විට හුස්ම ඉහළ පහළ යන බව දැක්කේ. ටික වේලාවකින් හුස්ම නොදැනී ගියෙමි. මුකුත්ම නොදන්නාසේ බලා සිටියෙමි. නින්ද ගියෙත් නැත. පසුව කකුල් වල වේදනාව ආවේ. ඉරාව්ව මාරු නොකර බලා සිටියා. ඉරියව්ව සමානයි. ඉරියව්ව මාරු නොකර බලා සිටියා. ටික වේලාවකින් යල්ල නැතුව ගියා. ඒ විදිහට පරයන්ක භාවනාව පැයක කාලයක්ම නිමා වුණා. සතිමත් සක්මන්. සක්මන් මළුවට ගොස් සක්මන ආරම්භ කරන සක්මන් කරන විට සෑම පියවරක් පාසාම සිහිය පිහිටුවන්න පුළුවන්. හැරෙන විට එයද මනා සිහියෙන් යුතුව හැරි සක්මන් කරමි. ඉඳ හිට සිතුවිලි ඇවිත් යයි. ඒ ගැන පසුතැවිලි නොවේ. කෑම ගන්න යන විටද කෑම කන විටද නිතරම වැඩවල සිහිය පවත්වන්නට පුළුවන් විය. තෙරුවන් සරණයි. ඒ වගේ සක්මණේදී අපිට
ඉගෙනටම සතිපාඨ පොඩ්ඩක් පාතන්න පුළුවන් කියලා කිව්වා කියනවා. ඒක ඉතින් දැනගම යන්න ඕන. ඒකල දැනගන්න ඕන සක්මනේදී මේ රෝද බිම ගෑවෙන එක ටිකක් දැනගෙන තමයි සක්මන දන්නවයි කියලා කියන්නේ. මේ සම්පූර්ණ රෝද වැඩ කරන හැටි කොහොමද ඒ වෙලාවේදී එකල සැරම් දෙන හැටි බොස් කිරියට සම්බන්ධතාවය පවත්වන හැටි මේ ඔක්කොම දකින්න දැනගන්නවා. අපි දන්නේ ඉතාමත්ම සුළු කොටසක්. ජ්‍යාමිති අපිට උගන්නන්නේ චක්‍රයකට ගහපු ස්පර්ශකයක් වගේ. ඒ ස්පර්ශකය විතරයි අපිට තේරෙන්නේ. අනිත් හැටි දිගටම මේ රෝදේ කැරකිලා එනකන් අපි දන්නේ නැහැ. ඒක නිසා දන්නවයි කියලා කියන තැනට එනකන් සතිය වඩන්න. එතකොට සම්පජඤ්ඤයට තේරෙන්න උඹ ඔය දන්න දේ ගිනියට ගිනින් ගණන් ගන්න තරම්වත් වටින්නේ නැහැ. නොගිනිය යුත්තක්. දැන් තමයි භාවනාව පටන් ගන්න. ඒෂාව කිචින මනාපමනාපකම් තේරෙන්න තේරෙන ගති ඉන්ද්‍රිය බද්ධ නැති ඉන්ද්‍රිය බද්ධ නැති මේ ඔක්කොම දිහා බලනකොට ඔය එක සිද්ධියක මුළු ලෝකෙම තියෙනවා. දැනුම 100%ක්ම තියෙනවා. මේ අපි දන්නේ ඒකෙන් පොඩි කෑල්ලක් ලෙව කාලා ලෙල්ල විතරක් ලෙව කාලා තමයි මේ දන්නවා කියලා කියන්නේ. ඉතින් එහෙම කට්ටිය දිහා බලනකොට එහෙම කට්ටියගේ හැසිරීම දිහා බලනකොට හරි බොළු. හරිම පුස්. දන්නේ නැති බව දන්නවනම් මෙච්චරක් දන්නවා. එතකොට යා හරි අහිංසක වෙනවා. ඉතුරු ටිකක් දැනගැනීමේ හැකියාව සඳහා ඉතින් ජා පැවිද්දකට එනවා නම් මා භාවනා කරන්න එනවා නම් අපි සාමාන්‍ය ප්‍රමාණයක් දැනුම ඇතු වෙන්න ඕන. මේකි කියලා දෙනවා. සාමාන්‍ය කමිටි ගියාම අහුවෙන්නේ නැති වහල ගහන ගැහිලි තියෙනවා. විශේෂ සමාජයේ ගොඩාක් දේවල් වහල ගන්න. ඒක අපි බලන උස්සලා බලනවා. එළවලුට පස්සේ පේනවා අපිට බුදුහාමුදුරුවෝ සර්වඥයයි මට සියල්ල දන්නවා සියල්ල දක්නවා කියන්නේ නැහැ. මට යමකට අදහන යොමු කෙරුවොත් නම් ඒක ඉවර වෙන්න බලන්න පුළුවන් කියන මිසක්කා. දැන් අපේ ඉන්නේ උගත්තු එහෙම නෙන්නේ සියල්ල දත්තල ඉංගහරක් ටිකක් දන්නවා කියන කතා කරන්නේ. ඒ අමනකමනේ. බුදු කෙනෙක් ඉපදිච්ච බව දන්නේ නැති කමනේ. ධර්මයේ ගැඹීරත්වය දන්නේ නැති කමනේ. කවුද සංඝයා කියලා කියන්නේ දන්නේ නැති කමනේ. ඉතින් ඒ ඇත්තෝ කරන රටක් නෙමේ. ඒ ඇත්තන්ගේ මුදල් නෙමේ. ඒ ඇත්තන්ගේ ප්‍රවෘත්ති සංදර්ශන මේකේ තියෙන්නේ. ඒ ඇත්තන්ගේ මීඩියා එකක් මේකේ තියෙන්නේ. යුක්තියක් නේ තියෙන්නේ. ඕකේ බලාපොරොත්තු වෙන්න එපා සාධාරණයක්. අපි පැත්තකට වෙලා අපි නොදැනුවත්කම කොච්චරක් නොදන්නවද කියලා බලනවා. ඇත්තටම නිවන දෙන්න පුළුවන් එක නමක් තමයි මම මේ තරම් දන්නේ නැහැ කියලා දන්නේ. මේ මනුස්සයයි වැටෙන තරම්. ඒ නිසා ඉගෙන ගන්න දේවල් ඔක්කොම බිම තියන්නේ. ඒක කියන ඩී ලර්නින් ප්‍රොසෙස් කියලා. නැත්නම් ඩී කන්ස්ට්‍රක්ෂන් කියලා. ඒක තමයි අමා. ඉතින් පොඩි උන් දෙහෙම දෙයක් නැහැ නේ පොඩි උන් දෙය. කරේ නැහැ නේ මොනක් අත් උන් බිම තියන්න දෙයක් නැහැ. පිළිකා රෝගියෙකුට බිම තියන්න දෙයක් නැහැ. ඉරේ වැටිච්ච මිනිහට ආයේ බිම තියන්න දෙයක් නැහැ. උඩු ගහලා නැට්ටටම කෙලවෙච්ච මිනිහට බිම තියන්න දෙයක් නැහැ. මොකද එයාට ඒම නම්බුවක් කරේ මේ නැහැ නේ. ඒ නිසා මේක කරන්න කියනවා නෙවෙයි. එව්වා කෙරුවත් සත්‍ය පිටවන්න කිසි බාධාවක් නැහැ. අපිට මේ කිසිම දෙයක් අපි කරලා නැහැ. අපිට කරන් තියෙන්නේ මේ ඔක්කොම නැති වගේ තියාගෙන අහිංසකව කරගෙන කරගෙන යනවා. එතකොට හිතනවා දැන් නම් මම දන්නවයි කියලා. ඒ තමයි අපි නොදැනුවත්කම. අපි දිගටම භගවා ජානාති අහං න ජානාමි. ඒකයි මේකට තියෙන සමීකරණ. මුන්නාංශයට තේරෙනවා. බුදුජානනාංශයට තේරෙනවා මට තේරෙන්නේ. ඉතින් මොකද්ද බය? අපි බය වෙන දෙයක් නැහැ. එيشා බුදුහාමර මුල් කරගෙන උන්වහන්සේට තේරෙන. මට තේරෙන්නේ නැහැ. දැන් ඉන්න කිසි කෙනෙක් එහෙම කියන්න කැමති නැහැ. මම අසවට ස්පෙෂලිස්ට් මම සබ්ජෙක්ට් මැටර් ස්පෙෂලිස්ට් ආකාරක දන්නවා මේක දන්නවා කියලා කියනකොට ඉතින් පුස්ස තමයි තේරෙන්නේ. ඉතින් සාවල සක්මන් භාවනාව දැන් දන්නවායි කියලා පටන් ගත්තදී මෙහෙම මම කියනවා නිකන්. සමතේ වශයෙන් දන්නවා දැන් විපස්සනා කරන්න හොඳ පටන් ගැනීමක් කරන්න පුළුවන්. මෙච්චර දේවල් දන්නේ නැති බව අනුමාන අන්වේ ඥාණයෙන් පෙන්ලා දෙන රෝදයක් කරගෙන හැප්පෙන හරියන දන්න. හැප්පෙන්නේ නැති කොටස. ආසත් ප්‍රසාස් දෙකේ නාය හැප්පෙනවා තේ. හැප්පෙන්නේ නැති කොටස. ඒ වගේම දෙයක් කරනකොට කොච්චර කතරමැදි යටි පහ වෙනවද කියන එක ආන එක දැනගෙන යනවා නම් ඒ මනසටම වැටෙන්න තරක් නැහැ. නිසා ඒ ටික ගුඩේ භාෂාවෙන් කියන දැන් භාවනා සමතින් විපස්සනා හට හරවන්න හොඳ වෙලාව කියලා කියන්නේ. අපි යනවා ඉතින්. ගෞරවනීය ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව. සක්මන ඉබේ සිදුවේ. සිදුවේ අවට පරිසරයේ ශබ්ද ඇතෙන නිදහස් වූදායි සක්මන පැයකින් අවසන් වුණා.
පරයන්ක භාවනාව. නිදහස් සිතින් සුවසේ වාඩි වුණා. සිත අරමුණකට නොයන. සුවදායි බවක් අත්විඳා. නොදැනෙන හුස්ම යන්තමට පපුවේ උස්පහත් වන දැනීම කෑලි කෑලි එන සිතුවිලි මනසින් දකින දේ සියල්ල එකට දැනෙන බව අත්දැක්කා. සිතුවිලි අවටින් ඇතෙන ශබ්දවල නොදැනෙන හුස්මට සිත මාරු වෙන දෙස බලා සිටියා. පයේ දැනෙන වේදනාවට යන සිත නොදැනෙන හුස්මටද මාරු වේ. වේදනාවට සිත අකමැති වුණත් පැය අවසන් වූ හඬට සිත අකමැති බවක් දැනුණා. ගෞරවනීය සාමීන් වහන්ස, භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් ලැබේවා. තෙරුවන් සරණයි. ජීවිතයට ජාම බේර ගන්න පුළුවන් නම් මේකම දවස් ගානක් මේ නිතිපතා කිරීම තමයි කරන්න තියෙන්නේ. පුරුදින යුතුකම් වග බහර දේවල් නිසා අපිට ඒක නිතිපතා කරගන්න බෑ. හැබැයි මෙතෙන් එන්න පුළුවන්. ඒක ලොකු තමන්ගේ දිහේ පොටෙන්ෂියල් එක හැකියාව තේරෙන තැනක්. දැන් අදිෂ්ඨාන කරගන්න මේක දිගට කරගෙන යන්න පුළුවන් නම් මම මෙතෙක් කල් ගත කරපු ජීවිතය හරි. ඉස්සරහට මේ කරන්නේ බැරි නම් ජීවන රටාව වැරදි. තමා ආජීවි වැරදි. ඔක හදත ඇහි. මදලා පුළුවන් තරම් මේ මේ ගත්ත පාර ඉවර වෙනකම් දිගට කරගෙන යන්න කියලා කියනවා. පෙරුවන් සරණයි. පින්වත් සාමීන් වහන්ස, සක්මන් භාවනාව. සතිමත්ව ලනු පැදුර මත වම දකුණ මෙනෙහි කරමින් පියවර කීපයක් තැබුවා. සිත සිතුවිලි වලට ගියා. ගිය බවක් දැනගත්තා. සිත පාදයට ආවා. මෙසේ කීප විටක්ම සිදු වුණා. පස්ව මෙනෙහි කිරීමකින් තොරව සක්මණ ඉදිරියට කරගෙන ගියා. දෙපා වලට දැනෙන දැනීම නිරීක්ෂණය කළා. වරහන් ඇතුලේ පොළවේ තද රළු ගතිය සහ පාදයේ දැනෙන දැනීම බර සහ පාදයේ පොළවට නොගැටෙන හිස් තැන් හොඳින් අවබෝධ කරගත්තා. පය භාගයක් පමණ මෙසේ සක්මන් කළා. සක්මන ඔහේ එහාට මෙහාට යනවා. මගේ මෙහෙයුමකින් තොරව. මේ සක් නැහැ. මම බලා සිටියා. සක්මන පය එකක් කළා. පර්යංක භාවනාව. මම දැන් මෙතන කියා සතිමත්ව බංකුවේ වාඩි වුණා. සිත කයට ගත්තා. දෙපා පොළවට තද වී ඇති අයුරු උකුල් ප්‍රදේශයේ බංකුවට තද වී ඇති අයුරු දැනුණා. සිත පිට ගියා කියලා දැනගත්තේ දීර්ඝ හුස්ම රැල්ලක් පිට වුණ විටයි. සිත කයේ පිහිටියා. කය දෙස බලා සිටියා. ප්‍රකටව දැනුනේ උදරයේ පිම්බීම සහ හැකිලීමයි. මූලික කමටහන ලෙස ඒ දෙසම බලා සිටියා. උදරය වේගයෙන් පිම්බෙන බවත් හැකිලෙන බව විට සියුම් වෙන බවත් බලා සිටියා. මේ අතර හිත කයේ විවිධ තැන්වල දැනෙන කම්පන චංචල දේවල් බලනවා. මුහුණ කසනවා. සතියෙන්ම මූලික කමටහන් මේ වැඩි වේලාවක් ඉන්නවා. ගොරෝසුවට දැනුණු පිම්බීම හැකිලීම සියුම් ලෙස දැනෙන්න ගත්තා. විටක සිත කයෙන් නැහැ අරමුණෙත් නැහැ. කියන්න තේරෙන්නෙත් නැහැ. එකවර සිත හිස් තැනකට ආවා. හරිම පැහැදිලි. ඒ දෙස බලා සිටියා. විටක එයක් බොඳ වී යනවා. මම ඔහේ බලා ඉන්නවා. මුළු කයම තද ගතිය පමණක්. දැත් පවා තද වෙලා. මෙසේ පැය එකක් පමණ පර්යන්කය ගත කළා. ගරු ස්වාමීන් වහන්ස, මම නිවසේදී පැය දෙකක් අලුයම කාලයේ සතිමත් භාවනා කරනවා. මෙවැනි අත්දැකීම් බොහෝ විට අත්විඳිනවා. අද දින අලුයම කාලයේ මම ලද අත්දැකීම් මෙසේ සටහන් කළා. අපට සතිමත් බව කියා දෙන ඔබ වහන්සේලා නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂ ලැබේවා. අපි කවදා හරි එක අරමුණක් කල්පනාන පාණ යදී සක්මණ හරි පිම්බි මැකිලි මොකදගේ ඒකෙ තියෙන විපරිණාම වෙනස් වෙනටි බලන්න හිටියොත් එකයි වෙන්න තියෙනක තුනී වෙන එක විතරයි. එහෙම නැත්නම් ඒක සියුම් වෙන එක විතරයි. අති සියුම් වෙන එක විතරයි. ඒ කැඩි කැඩි තමයි යන්නේ. ඒ සියුම් භාවයට යනකොට බාහිරින්ගෙන බාධා ඒ හා සමානව සියුම් වෙනවා. ඒ විතරක් නෙවෙයි භාවනා කරන හිතත් ඒ හා සමානව සියුම් වෙනවා. අපිට පේන්නේ අරමුණ සියුම් වෙනවා කියලා තමයි. අරමුණ කියන්නේ හිත තමයි. මොකද අරමුණ හදාගන්නේ හිතෙන්. ඉතින් අපි ඔක කලබල වෙන්න ආයෙත් පොඩ්ඩක් බලන්න. සියුම් වෙලා ආයෙත් බලන්න. මොනම දෙයකට අත දාන්න යන්නේ නැහැ, විනිශ්චය කරන්නෙත් නැහැ. ඔක එහෙම යන්න ගියාම ඔක සියුම් වෙන එක විතරයි වෙන්නේ. ඒකයි මේ ඔය මයින්ඩ් ජයකින් අපි පෙන්නන්න.
තැම්පත් වෙති බරපතල තැම්පත් වෙන එක විතරයි වෙන වෙන දෙයක් නැහැ. ආ මේක දිහා බලාගෙන ඉන්නකොට ඉබේම බාහින් එන කරදරත් ඉස්සර තරම් ගොරෝසු නැහැ. සද්ද ඇහෙනවා තමයි. මට නෙවෙයි කතා කරන්නේ. වේදනාව එනවා තමයි. අපෝ ඒ වගේ වේදනත් අපි විඳලා තියෙනවා. හිතවිලි එනවා තමයි. ඉතින් කාටද හිතවිලි නැත්තේ? ඔව් මගේ නෙවෙයි. ඒතියෙදි හිතවිලි එන කරදරත් අඩු වෙන පටන් ගන්න. ඒකෝට තමයි තේරෙන්නේ ඒක තමයි තේරුම් කරලා දෙන්න ඕනේ. මේ කියන්නේ හිත සියුම් වෙනකොට ඔක්කොම සියුම්. හිත ඇවිස්සෙනකොට ඔක්කොම ඇවිස්සෙනවා. ඒ නිසා තමන් හිත හදාගත්තොත් මුළු ලෝකෙම නිවෙනවා. තමන් හිත පිරිච්ච ගතියට ගත්තොත් මේ ලෝකේ අංග සම්පූර්ණ දෙයක්. අපි හිතන්නේ නැහැ ලෝකේ දංග සම්පූර්ණ කරන්න ඕනේ, ලෝකේ මට්ටම් කරන්න ඕනේ. ඉතින් ඒකනේ මේගොල්ලෝ මේ දඟලන්නේ. මේක කරන්න බෑ. ඒව නිකන් පොඩි දේශපාලන ආර්ථික විකාර විතරයි. මේක දැන් පත් වෙන හැටි බලන්න. ඉතින් ඔය ගොඩාක් ඔය කරුණු බුදුසසුනේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා මේ බණ භාවනා ක්‍රම තිබුණා. හැබැයි උඟ දෙනෙක් මේ තැම්පත් වෙන්නේ අරමුණු නෙවෙයි උඹේ හිත කියන එක දන්නේ. නමුත් මේ මහින්ජායර්දීන මල්ලි මගේ පොත් ටික ඇදලා දැකපු ගමන් කේන්ති ඇවිල්ලා ඒක නිවන මගක් පෑදිලා සිත් මිදගෙන බල ඉඳිමි මම බලා. මේක තැම්පත් හොල්ලලා බලහනි නෑ. ඒක තැම්පත් වෙනකොට මල්ලිත් හොඳයි පොත් ඇවිස්සවත් කමක් නෑ ඉවරයි. මොකද මේක පොඩි මැජික් එකක් තියෙනවා. මයින් ජා කියන වගේ මැජික් ජා කියලා පිළිගනි කියලා. ඒක තැම්පත් වෙනකම් බලාගෙන හිටියොත් හිත තැම්පත් වෙනවමයි. ඒක සයිකියාට්‍රික් ට්‍රික් එකක්. ඕටිසම් වගේ භයානක රෝග තියෙන කොටත් ඒ ළමයින්ට මේක පෙන්වලා දෙනවා. ඒක කියලා දෙන්න අමාරුයි. කියලා දෙන්න අමාරුයි. ඒක එක සැරයක් විතර යායක දිහා බලාගෙන පුරුදු වුණොත් ඒකෙන් ඇති වෙන අර මැජික් ශක්තියක් තියෙනවා. හිත තැම්පත් වෙනවා. ඒක නිසා භාවනා කරන අය ළඟ හිටියත් ඇති භවනා කරන්න ඕනේ නැහැ. ඒගොල්ල ගාව තියෙන අර ভাইබ්‍රේෂන් එක good ভাইබ්‍රේෂන් කියලා කියන්නේ. ලොකු සාන්ති ඉන්න කාලේ කියන්නේ වැඩ කරන පිරිසක් එක්ක හිටියත් ඇති. ඒගොල්ලේ භවනායෙන් එන අර යහ කම්පණය ගස්කොලන් වලටත් තියෙනවා. අපිට වෙලා තියෙන්නේ ඊට වැඩිය හොඳයි මේ මාල්නි පොන්සේකා, ගාමිණි පොන්සේකා, එදී ප්‍රෙඩි එක නාඩගම් වලට ඉන්න තියෙනකොට කුණු ගොඩවා. ටෙලිවිෂන් එක ගෙදර තියෙනවා කියලා කියන්නේ බිම් බෝම් එකට එහා. මොකද තියෙන හරියක් කුණු හරබමනේ තියෙන. අපේ ඉවස්ථාවේ තියෙන ලොකු සංසේ අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න පුවත්පත් අසලකටවත් නොගතියි. දැන් අපිට ප්‍රවෘත්ති පත්‍ර කියවෙන එකට මොකක් අද තේරෙනවද අඩුපාඩු? පත්‍ර වල ලුණු ගතිය අඩු වෙලා දැනෙනවද? මුත්තේ ගෙදර හිටියා නම් ගෙදර නෙමෙයි දැන් අපෝ ට්‍රිට් එක පත්තර ටික ඔක්කොම වැන්න කකුල් දෙක උඩ දාගෙන මේ මරුවක් විතර කියවනවා. අනේ මොනවා වෙලා තියෙනවද දන්නේ නැහැ. රටවල් මොනවා වෙලාද, ඩොලර් එක උඩ ගිහිල්ලාද, බීම කම්පා වෙලාද, අනම්මනම් කියලා කක්ක බෙත්ත ආයෙ දා ගන්නවා ගෙදර ගිහම. මේ හිතන මොකක්වත් උඩ කරන්නේ නැහැ. නිසා මේ වැඩ කරන පිරිසක් අර එක්කෙනෙක් කියනවා මේ අනුරාධපුර ප්‍රදේශය නැත්නම් ලංකාවේ මේ ප්‍රදේශය ලෝකෙම තියෙන ගුරුත්වාකර්ෂණ අඩුම ප්‍රදේශයක් ලම් කරනවා කියලා. මේකයි බර්මුඩා ට්‍රයැංගල් එක. එයිසා ඊලොන් මාස්ක් එන්න හදනවා මෙහිඳ රොකට් එක. මොකද රොකට් එක උඩට තල්ලු කරන්න ලේසි මේකේ. ගුරුත්වාකර්ෂණය අඩුයි. ඉතින් අපේ එක්කෙනෙක් කියනවා ඒ හේතුව මොකද ගොඩක් භාවනා කරන්නේ. કૃષ્ණා අඩු වෙලා. පුලුවෘතින අදින ගතිය අඩු වෙලා. එතන හොයාගෙන ඇවිල්ලා භාවනා කරනකොට මේ ගුරුත්වාකර්ෂණ අඩු වෙනවා නේද ඇවිල්ලා භාවනා කරනවා. දැන් භාවනා කරන නිසා ගුරුත්වාකර්ෂණ අඩු වෙනවා කියන එක රෙසිප්‍රොකල් දෙන එකට එකට සත්‍යප්‍රාප්තයි. දැන් සාපේක්ෂයි. අපිට හරි අමාරුයි ඊතර කින්දගෙන ඒ වගේ ගුඩ් ভাইබ්‍රේෂන් එකක් හදන්න. මොකද ගෙවල් වල තියෙන අසුචිනේ. ගෙවල් තියෙන කක්ක ගොඩවල්නේ. ගෙවල් හදලා තියෙන්නේ හැංගිලා කාමී කරන්න. ආයෙ වෙන මොකටවත් නෙමෙයි විත්‍ය අතරක් බඳ ගන්න වෙන මොනව කරන්නේ. ඉතින් හරි අමාරු. නමුත් භාවනා කරන පීසක් එක ගිහිලා සිද්ධ වෙච්ච දා ඉතින් හැමදාම එහෙම කරන්න යන්න බෑ. නමුත් ලොකු ස්වාමීන් වහන්සේ කියනවා යම් කිසි කෙනෙක් යම් මට්ටමකට භාවනා කරලා පස්සේ එයාගෙන් මේ යහ කම්පන එන්න පටන් ගන්නවා. ඒක සංක්‍රමණික රෝගයක් වගේ, බෝවෙන ලෙඩක් වගේ. එයාට ඔක්කොම ආකර්ෂණය වෙනවා. ඉතින් අපි තාම ඇවිල්ලා නැහැ මේ මට්ටමට. අපි කරන් තියෙන දිගට භාවනා කරන්න භාවනා කරන අරමුණ තැම්පත් වෙනවා කියන්නේ බාහිර කරදර තැම්පත් වෙනවා, හිත තැම්පත් වෙනවා,
ඉතින් ඕක දකින්ද ඥාතංච ඥානංච උභෝපි විපස්සති කියලා කියනවා. අරමුණදී ඇති වෙන වෙනස්කමුත් බලන්න. බාධාවල් දියගේ ඇති වෙන වෙනස්කමුත් බලන්න. බලනකොට මේ හිතේ යම් මිසි වෙනස් වෙච්ච නිසා තමයි මේක වෙන්නේ කියලා එයාට කවදාකවත් ස්වයංභූ ඥානෙ පහළ වෙන්නේ නැහැ. ඒක තරුවචනාදිට විතරයි කියන්නේ. දැන් අපි ඒක දැනගෙන ඒකට අනුග්‍රහ වෙන විදියට චින්තනය විපස්සනා වල කියන්නේ චින්තාමය ඥාන නැත්නම් ණය විපස්සනාව හැදෙනවයි කියලා කියන එක භාවනාවෙන් ඉන්න එකක් නෙවෙයි. ඒකෙදි සංකාරගත වෙන දෙයක් තමයි මේ දේ තේරුම් ගන්න. එහෙම තේරීම වේවා වැටීම වේවා කියලා අපි යනවා ඊගාව වාතාවරණ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අවසින් ඇසෙන කුරුල්ලන්ගේ නාදය පමණ මද සොඳඟ මුලින් අකමැති බවක් දැනුණමු පාදයේ ඇලුණු මඩ සමග සක්මන් කරන විට වගකීම් යුතුකම් වලින් බලාපොරොත්තු වලින් තොරවීම නිසා සිතට සතුටක් ඇතිවන බව නිරීක්ෂණය කළෙමි. නාසයේ එක හරියටම වන්නට මధుරවපු වසන බවක් දැනුන අතර අපහසු වෙන නමුත් වරහන් ඇතුළේ හවස දේශනාවේ ව්‍යාර්ථ සිද්ධිය සිහිපත් දිගම එදෙස බලා සිටින විට විටක නාසයේ උඩ විටක නාසයේ මුල විටක දඟලන ආදී ලෙස වේගවත් වෙනස් වීමක් නිරීක්ෂණය කළෙමි. මధుරවපු ඇතුවා වාගේ දැනුනේ මధుරවපු වස්තු විට දැනෙන දැනීම මේ තුල දැනෙන නිසා මිස මදුරුවකු නොවන්නටද පුළුවන් බව දැනුනි. මෙසේ පර්යන්කේ නැගිටින විට නාසයේ ආරම්භයේ ඉසා සියුම්ම දැනුම දැනීම පසුව ටිකක් වේලා යනතුරු විතින් විට මතුවන බවත් නැතිවන බවත් නිරීක්ෂණය කළෙමි. ඊයේ දේශනාවේ පැවැත්වූ අන්නායේගේ නාඩගම් දිහා බලා සිටින මගේ නාඩගම සතිමත් දැකිය හැකි අතර පොඩ්ඩක් ඇතිනම් කාගේ හෝ සංඥාවක් අල්ල ගන්නා ආකාරයක් නිරීක්ෂණය වේ. ගෞරවයෙන් උපදෙස් පතමි. නිදි නිරෝගී සුවය දීර්ඝාසිරි ලැබේවා. ඔය ජීවිතය අල්ල ගන්න හැම එකක්ම ඇති දේවල්, දැනෙන දේවල්, ස්පර්ශ වෙන දේවල්. අපි ස්පර්ශ වෙන නිසා මේ රූප ලෝකයේ ආනාපානේ පිම්බීම හැකිලිම සක්මන ස්පර්ශ වෙන නිසා කාම ලෝකයෙන් ගැලවීමක් තියෙනවා. මේක අල්ලනකොට මේ පැත්තෙන් ගැලවීමක් තියෙනවා. ඒක බුදුදහමේ පාවිච්චි කරනවා. කාම ලෝකේ අයින් කරනවා රූප ලෝකේ අල්ලනවා. ඊට පස්සේ රූප ලෝකේ අල්ලගෙන ඉන්නකොට ඒක විසින්ම තුනී වෙලා ඒක විසින්ම විසිරීලා පතුරු ගැහිලා ගෙලවිලා යන්න හදනවා. ඒකට අපිට බයක් ඇති වෙනවා යකෝ ආය කාම ලෝකෙට යයි දන්නේ නැමේ කාම ලෝකෙන් අයින් වෙන්න අල්ලගත්ත මේ කුඤ්ඤේ දිවිලා යනවායි කියලා. ආර්විතා පුරුපෙක් කරනට දෙනවා අරක අල්ලගත්තේ කාම ලෝකේ ගයින් වෙන මේ එකක් අල්ලනවා කියන්නේ විශාල කන්දක් අතහැරීම. එතන සුද්ධ ලාභයක් තියෙනවා. ඒක අපි ඔක්කොම බුද්ධ විදිනවා. බින්දහර නැති ඕක තමයි අපි කරන්නේ. ඊට පස්සේ අල්ලගත්ත දේ ගෙවිගෙන යනකොට ඒකට අනුග්‍රහ කරන්න කිසිම පොතක උගන්වන්නේ නැහැ. ධක්මං කරනකොට පේනවා පිටිපා වඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. ලෝකෙ තියෙන ඔක්කොම සැප ටික තියෙනවා ඒකේ. අම්බ කරපු දෙයක් නෙමෙයි කාංගෙද ඉදම. කකුල් දෙක පොළවේ ගහගෙන යනවා. ඉතින් ඒක බුද්ධි විඳින්න නම් මොකක්ද අර සින්දුවක් ගේල දෙන එක හැදුව රෝහිණි මෑණියෝ මට දැන් මතක් වෙන්නේ මේ බලන්ද ලක්ෂණ ආකාරයේ කුරුල්ලෝ වියේ බා යති සුවදී මල් ගස් වැල් නැලවේ මද සුලදී ඔක්කොම නික හදලා දීපු දේවල් නේ අපිට සම්පූර්ණ කලාකාරයක් හදලා දීලා තියෙනවා කියන්නේ ඔක්කොම පේන්නේ අර තමන්ට තමන් ආදරය කරනකොට තමයි වර්තමාන මොහොතට ආදරය කරනකොට ආකාශෙත් ලස්සනයි කුරුල්ලෝත් ලස්සනයි මද සුවඳත් ලස්සනයි මමත් ඇවිදිනවා ගිහින් ඉඳන් කරන්න දෙයක් නැතුව ගෙදරින් ඉල්ලවල දාපු එකෙක් වගේ. ඒ නැද ජොලි. එතකොට පේනවා මේ බුදුහාමුදුරුවෝ අවුරුදු 2600කට ඉස්සෙල්ලා බුද්ධ විදපු දෙයක්. දැන් අපිට ඒ විදිහටම අපිත් එක සංනිවේදනය කරනවා. ඒකට අපි උපහා ගන්න දන්න නිසා. නැත්නම් ඇවිදින ඔක්කොටම ඔය ජීන ජොලිය ඉන්නේ නැහැ. ඔය බස් එකට දුවනකොට, කඩේට යනකොට, නාන්න යනකොට එහෙම අපිට තියෙන තක්කු මොක්කොත් නැහැ. මේක නෑ නික හක්කලම් කරනවා. ආවල් කියලා වැඩක් නැහැ.
නිසා සුද්ධ කියනවලු දෙන්න හොඳ නෑ ලංකාවට ආදාර. මොකද මේ හයි අති තියෙන ඔක්කොල බෝග හගාවට ගිහලා මේව කරලා කුතු කුතු කරලා ඉන්න මුන්ට කණ්ඩ දෙනකොට මෙහිලා ගිහලා කුඹුරක් කොට බියවකෝ. ඉතින් මොකට මේ මුන්ට කණ්ඩ දෙන්නේ කියලා. නෑ අපි දන්නවා ගහල් කුරුළු වැඩ කරලා ඔක්කොම කරලා හම්බ වෙච්ච වෙලාවේ බෝමණ්ඩුවට ගිහිල්ලා නිකන් හැතපෙන්න පුළුවන් නම් එහෙම සැපක් කරලා ඒක ඒ සැප විඳින කෙනා තියවැඩි කියලා. බුදුජානක දිලින සම්පූර්ණ ස්වභාවික දෙයක්. ඔය කිතිම ස්වභාව මේ කෘතිම දේවල් මොකුත් නැහැ. හැබැයි ඉතින් අපි අර කාගේ හරි කෘතිම දෙයක් අල්ලන. නැත්තම් මගේ තියෙන කෘතිම දෙයක් අල්ලන කතන්දර ගොතන. අරකේ නැහැ. මේ කතන්දර ගොතන්න වෙලාවක් නැහැ. පිරිච්ච ගතිය, සම්පත්ති කර ගතිය. මේක ලොකු ශාන්ති කියන්නේ සාසන සම්පත්තිය කියලා. හැම තැනම තියෙනවා. ඒක ඔම්නි පොටෙන්ට් ඔම්නි ප්‍රසන්ට්. හැම වෙලාවෙම හැම තැනම තියෙනවා. උකහා ගන්න දන්නවා නම් අපි ඉතින් සක්විති රජ වගේ ඉන්නේ. ඒක දුන්නට හැමෝටම ගන්න තේරෙන්නේ නැහැ. අශ්වයේ වතුර ගාවල ගෙනිච්චට වතුර බීපන් කියන්න බෑනේ. ලූට තිබා තියෙන බෑ ගොණ්ඩ. එසේ පුදුජාන්සිය අශ්වය ගෙනියන වතුර ගාට උළු උළු ඔල්ල බලන්නේ නැහැ. ඌට කිව්වට යකෝ ඉතරකට වතුර නැහැ. ඒ ටික බීපන් යකෝ වතුර ටික බීපන් කෝ කිව්වට ඌට තේරෙන්නේ නැහැ. අවට පින දෙන්න බෑ. අපි ළඟ තියෙන දක්ෂකම තමයි මම කියනකොට මොකද්ද තේරෙන ගතියක් තියෙනවා. ඒ නිසා උත්සාහ කරනවා බලන්න බලන්න ලක්ෂණ ආකාශයේ ගුරුල්ල වියබා යති සුවසේ මල් පිපී තිබේ ගස්වැල් නැලවේ මද සුලඟේ. ඔය දැම්ම ගස්වැල් නැලවේ සති සුලඟේ කියලා. දීව කොපි කිව්වයි කියලා අපි නඩු දායි. නම්තු හිතුව දන්න කට්ටිය නෑ දැන්. අමාරුසයි විතරයි දැනගෙන හිටියේ දවසල. පාත් ඉගෙන ගත්තේ අමාරුසයි. ඉස්සරම අහලා තියෙනවා. ඉසමී සුන්දර සෞන්දර්යයේ ඉඳන් හිටපු පහසුකම් යන්නේ රිලැක්ස් වෙනවයි කියන එක පුරුදු කරන්න ගොරකියුට බෑ. ගොරකියන්නත් බෑ. නාකියන්ට නාකිච්චන්න බෑ. ඒගොල්ලෝ මේ මේ මොනවදෝ ඉල්ලනවා හැප රිලැක්ස් රිලැක්ස් වෙද්දී තියෙන ඔය බර බිම තියපන්. උස්සගෙන යන බර බිම තියපන්. සැහැල්ලුවෙන් හිටපන්. ආයතර පොඩි එකෙක් වගේ හෙළුවෙන් දත් නැති කටින් ඔහල ඔක්කො මොකද්ද මේ මොන කටින් දත් නැති කටින් කියන්නේ මේ මං වදේ හිනා වෙනකොට ලොම්බු කට දැන් නාකිත් නා කියන්නේ ලොම්බු කට නැතුවද ඒ වුණාට කොණ්ඩ ගැමු ගෙඩි වගේ මූණ හිනා වෙන්න දන්නේම නැහැ ඒකට හිතන හිනා වෙන එක රෝගයක් කියලා මං කීප වර කීලා දිරිවිජේ බාහන මැදස්ථානේ එතකොට අන්තිම දවසේ වැඩමුළුවේ ගිහුවා ධම්මජීව හමුදුනේ තා කට්ටිය බාර දෙන්න කියලා. ඒක ඊට උන්සටම හાર્ට් ඇටැක් ප්‍රෙෂර් නැගපු අම්ම කෙනෙක් ස්ටේජ් එක නැගලා රෝ පාක් කන් ලනුවක් දාලා එහාට මෙහාට ඇවිද්දා. දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලගෙන ඉන්නවා. දැන් අම්මා ස්ටේජ් එක පල්ලේ වැටේ මැරි කියලා. මම කිව්වා මැරිච්චාවයි. උඹ ඵලය යට පැත්ත කරේ. අනේ අර අම්මා ෂෝක් එකට ඇවිදිනවා. ඇවිදලා කතා කරනකොට ඒ කට්ටිය කියනවා ඉතින් ඉන්න ඒ කටුගම්පල හඳුරු අද තමයිලු දත් කියන බව දැනගත්තේ. අද hina වුණා. එහෙම නැත්නම් ඉන්නේ මේ අගෙන ගහත්ත සෝම් පිටියන වගේ මූණ හදාගෙන භාවනා කරනවා. මේ ආපුවාම භාවනා දෙපිටින් යන. අපි නිකන් සාමාන්‍ය නිකන් සිටි පිරිස් කෙනෙක් වගේ අර වාක්‍ය ටික කියවන්නකො ඇවිදිනකොට ලස්සන පිළිලා තියෙනවා. ගස්වැල් නැලවේ මද සුබගේ මම ඇවිදිනවා. කාර්යයනේ ඕ කාර්යයනේ ලේකන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ යනවා ඒක. ඒ නෑ මට තේරෙයි. අපි අයිගාල්. ඒක වන තරණය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පරයන්ක භාවනාව. මම දැන් මෙතන යන අදහසින් වාඩි වුණා. පුෂ්ප රැල්ල මූලික සමතහන් කරගන්නේ අද වැඩිය බාහිර අරමුණු වලට සිත ගියේ නැහැ. සිතුවිලි කීපයක් ආවත් ඒවා ඔහේ ඇවිත් ගිය බව දැනගත්තා. ආශ්වාස හුස්ම රැල්ල සීතලව නාස්කාග්‍රයෙන් ඇතුළවන බවත් ප්‍රශ්වාස හුස්ම රැල්ල මද උණුසුම් ගතියකින් පිටවන බවත් දැනගත්තා. විනාඩි 15ක් පමණ ගිය විට හුස්ම නොදැනී ගිය බව තේරුණා. නිකම් හිස් තැනක් වගේ ඔහේ හිටියා. තොරතුරක් නැහැ. නමුත් සතුටුයි. මේ මීට පෙර වතාවලදී අත්දැක්කා. පර්යන්කේ සතුටින් ඉවර වුණා. සතිමත් සමායන සක්මන් භාවනා සුදුසු සක්මන් තීරුවක් තෝරාගෙන සක්මන ඇරඹුවා.
යටි පතුල් වලට දැනෙන දේ අත්විඳා. මෙසේ විනාඩි 20ක් පමණ යන විට සක්මන නිකම්ම කෙරෙන බවක් තේරුණා. හරියට වෙනතෙක් සක්මන් කරනවා වාගේ. හරි සමාන හරියට වෙන කෙනෙක් සක්මන් කරනවා වාගේ. මම කරන බව නැතිලා. අද සක්මන පොඩි කෙරුණා. සතුටුයි. ලොකු ස්වාමීන් වහන්සේටද අනිත් සියලු ස්වාමීන් වහන්සේලාටද පිරිමෑණි වරුන්ටද යෝගී පිරිසටද නිමනින් සැනසෙයි. ඔබ මේ කියන සක්මන මේ කියන වාඩිම ඕනම කෙනෙකුට ඕනම තැනක ඕන වෙලාවක කරන්න. කිසිම උපකරණයක් අවශ්‍ය නැහැ, කිසිම දැනුමක් අවශ්‍ය කරන්නේ නැහැ, කිසිම මූලික සුදුසුකමක් නැහැ. ඉතින් එහෙව් සැපක් ඒක උත්තරීතර සැපක් බුදුරජාණන් සේ දේශනා කරන්නේ විවේකජම් ප්‍රීති සුඛක්. ඇහැට රූප නැහැ, කනට ශබ්ද නැහැ, නාසයට ගඳ නැහැ, දිවට රස නැහැ, කයට පහස නැහැ. මොකද ඇවිදින එකත් වෙන්නේ ඉබේ. ඉතින් මේ තියේදී අපි රූප හම්බ කරන්න ගෙදරක කොච්චර වියදම් කරලා තියෙනවද බලන්න. ශබ්ද හම්බ කරන්න ගෙදර කොච්චර දේවල් තියෙනවද බලන්න. ගන්ධ රස පහසට කොච්චර දේවල් තියෙනවද, තියෙන්නේ අපායක් විතරයි. ඉතින් මේ මානවයට අයිති වෙච්ච මේ ජන්ම දායාද. සිංහලෙන් කියන්නේ නිකං හිටපක්. දෙමළෙන් කියන්නේ සුම්මයි. ඉංග්‍රීසියෙන් කියන්නේ just being. මේක දන්නේ මොයි ශිල්ප දන්න වැඩි. නම් හිටපන්. ඒක හරියට බයිනා වගේ තමයි වෙන්නේ. ඒ නිසා මේක අපි බෙදා ගමු. මිනිසුත් එක්ක මෙච්චර උතුම් සැපක් තියෙනවා. මොන උපකරණයක්වත් දැනුමක්වත් මූලික සුදුසුකමක්වත් මොකුත් ඕනේ නැහැ. ගන්න බැරි බව හැබැයි. ඒක වෙනම දැනුමද උත්සාහ කරන්න පුළුවන් දෙන්න. අපිට හම්බුනේ අහම්බෙන්නේ. මෙදින එක්කෙනෙකුටවත් හිටපු කෙනෙක්ගෙන් හිටපු තැනකින් හිටපු ප්‍රමාණයට මේක හම්බෙලා නැහැ. මේක බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේක යන්තම් හරි දැනගත්තොත් මේක කාටවත් නොකිය ඉන්නම බෑ කියලා. හිත වසන් ගන්න බෑ. මොකද අනික හැම බයිලාවකටම සල්ලි ගන්නවද? මේක නෑ. සල්ලි ගන්න දැන් තියෙනවා. අපි වසන් ගත්ත පණ ගන්න තැන ඉල්ල මේක මානවයාගේ ජන්මදාය ආදයක්. නිකන් ඇවිදපන්. ඇවිදිනකොට මටම පේනවා මම ඇවිදිනවා. නිකන් ටෙලිවිෂන් කරලා බැලුවා වගේ හුස්ම ගන්නවා. හුස්ම ගන්නා තාකල් භාවනාවක් නැහැ. හුස්ම ඉබේ වැටෙන්න පටන් ගත්තා නම් ඕන්නේ එතකොට බලන්න ලක්ෂණ ආකාරයේ කුරුල්ලෝ පියඹා යති සෝසේ ලස්සන එතකොට හිතවිලි නැහැ කියලා නෙවෙයි ලියලා තියෙන හිතවිලි නැහැ කියලා. හිතවිලියට ගණන් ගත්තේ නැත්නම් හිතින් නැහැ තමයි. දැන් අපි මෙතන සාකච්ඡා වෙනවා අදින් කට්ටියක් ඇවිල්ලා ඉන්නවා. අපිට අදාළ නැහැ අපි අද යන කතාකල් ඉමිසු ආවත් එක අපිට නාවත් එක අපි එතන බලාගෙන මෙතන හිටියනම් මේක කෙරෙන්නෙත් නැහැ ඒක කෙරෙන්නෙත් නැහැ. ඒ නිසා හැම වෙලාවෙම තමන්ගේ හිත දෙක යොදවලා තියන්න. නැත්තම් බාහක යන පිටු පිටට ඇවිල්ලා මේකේ වහගන්න. අපි කොයි වෙලාවෙත් බලන් ඉන්නේ ටෙලිෆෝන් කරයිද කවුරු හරි කතා කරයිද කවුරු හරි මෙවැනි බල බල ඉන්නේ. ඉතින් ඒක උඩ ලෝකේ තියෙන පරංගි ලෙඩ ඔක්කොම වැටෙනවා. හැම වෙලාවෙම මම මේ කරන්නේ මේකයි කියලා දැනගෙන සතියෙන් කරන්නේ උඩට සක්විති වෙනවා. සිංහ පැටවුවේ. මේ බුදුහමර අපිට දෙන්නේ මේ රාහුල කුංචාමරණ දුන්න විදියටමයි. ආයේ වෙන අඩු කුලේ එකක් නෙමෙයි අපිට දීලා තියෙන්නේ. බඩු ෂුවර්. ගණ්ඩ දැන් ඉතිකම තියෙන්නේ ගණියා වූ කියලා අපි යනවා ඉදාව වාතාව. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව. දැන් මම මෙතන කියා දෙපා වලට සිත පිහිටුවා ලනු පෙදුරේ සක්මන ඇවැලීමි. පාදයට දැනීම තද ගොරෝසු ගති දැනගනිමින් ඇවිද ගියෙමි. සිතුවිලි ඉඳ හිට ඇවිත් නැතිවේ යයි. කකුල් වලට සිසිල් වතුර ගතියක් දැනෙන. පහසුවෙන් සක්මන පැයක කාලයක් ඉන් අවසන් කෙරේ. පරයන්ත. දැන් මම මෙතන කියා වාඩි වී හුස්මට සිත තබා ගතිමි. ආශ්වාස සිසිල්වන් ප්‍රාශ්වාස කිතිවත් දැනුවත් වෙමින් විනාඩි 20ක් පමණ සිටින විට හුස්ම සියුම් වී නොදැනී ටික වේලාවකින් නිින්ද ගියෙත් නැතිව සිටියේ කොහෙද කියාවත් නොදැනෙන හිස පහත් වී තිබුණි. නැවතත් හුස්ම දැනෙන. දැක්තර බලන විට පැයක් පමණ පරයන්කේ සිටියෙමි. තෙරුවන් සරණ. ස්වාමීන් වහන්සේ ඉදිරියට භාවනාව කරගෙන යාමට උපදෙස් පතමි. අපි ඉස්සරහට යනවනම් උගාවක් වෙලාට නොදන්න තැන්වලට ගෙනියන්න. දෙකකින් සිද්ධ වෙන්නේ කාලය තේරෙන්නේ නැහැ, දේශය තේරෙන්නේ නැහැ. ඉන්න තැන තේරෙන්නේ නැද්ද කොච්චර වෙලා ගියාද කියලා දන්නේ නැහැ. ඉතින් ඒ දෙකෙන් තමයි මේ ශිෂ්ට මිනිස්සේ හිර වෙලා කොටි බහින්නේ ওই දෙකට අවුල.
අතින්ද ගියාට පස්සේ මෙතන වෙලා හිටියක් දන්නෙත් නෑ, මොන ඉරියව්ව හිටියක් දන්නෙත් නෑ, කොතන හිටියද කියලා දන්නෙත් නෑ. ඉතුක භාවනා නොකරත් නින්දදී සිද්ධ වෙනවා. නින්දදී අඩු ගානේ බුදියා ගන්න බෙච්චීටකවත් දැනෙන්නේ නෑ. ඉතින් ඒක නිසා ඒක මහා ලොකු මේ ගූඪ ගතියක් ගුප්ත ගතියක් නෑ. දැන් මේ භාවනාවට දෙන නම තමයි නින්දට අවදි වෙනවා වගේ එක. නින්ද එනකොට නින්ද එන බව දන්නවා. ඒක නිකන් සාමාන්‍යයෙන් කියන්න බෑනේ අපිට, ඒ වචන වලින් කියන්න බැරි දෙයක් නේ. ඉතින් ඒකට බටහිර ලෝක කියන්නේ අපි යටිහිතට අවදි වෙනවා. එහෙම නැත්නම් මේ බාහිර මතු පිට තියෙන ලෝකෙන් අපි පොඩ්ඩක් ඇතුළට යනවා. සබ්මැරින් එක බැසවගේ. ඊට පස්සේ අර එළිය උඩ තියෙන උලන් ගහන එව අනම්මනම් මුකුත් බලපන්නේ නෑ. ඒක සාමාන්‍ය බුදුරජාණන්සේ 15 වෙනකොට ලෝකෙ දැනගෙන හිටියා. නැත්නම් ඊටත් එදියේ ගිහිල්ලා මැදටම යනකම් ගියා. ගියර්වසි උඹයි මමයි කියලා දෙකක් නැහැ. කාලයයි දේශයයි නැත්තම් ආයි මේ උඹ මේ මම මේ මම මම නොවේ කියලා සීමාවල් එන්නේ නැහැ. මේ ජීවත් වෙද්දී මැරිලා. එහෙම කිනාට විතරයි මතර මොහොතේදී මේක අතහැරලා දාන්න පුළුවන්. මේ ජීවත් වෙද්දී මැරෙන්න. ඒක තමයි ජීින විනාඩි ගානක් යනකම් මොනවා වුණාද දැන්නේ ආය තීයෙනවා ආය මරනවා. ආය තීයේ දෙනවා ආය මරනවා. ඉතින් ඔහොම කරලා 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 තමයි අමෘතේ හරහා මෘතේ හරහ මරණේ හර අමෘතේ අපි තේරුම් කළ දෙන්නේ ඉබේනම්. ඒ කියන්නේ භාවනාවෙන් තොරව ඉබේ මේක වෙන්නේ නැහැ. භාවනා කරනකොටත් නිසි මෙහෙයුමක් නැත්තම්, නිසි කම්ඨාන් සුද්ධ වීමක් උනේ නැත්තම්, නිසි අන්වේ ඥානයක් නැත්තම් ඔය පොට්ටේ දකපු හීනයක් වගේ තියෙයි. අපි පුළුවන් තරම් හෙලි කර ගන්න හදන්නේ මේක කාටවත් වෙන් වෙච්ච දෙයක්වත් කාටවත් බැරි දෙයක්වත් නෙමෙයි. සිද්ධ වෙන දේ මෙන්න මේකයි ක්‍රමය කියලා දැනගත්තා නම් ඒ ක්‍රමවේදයේ තියෙන්නේ අනික් හැම එකේම විමුක්තියක් ගැන දේහාන්තික සම්බන්ධ වෙනවා කියන එක බ්‍රහ්මත්‍තික සම්බන්ධ වෙනවා කියලා තියෙනවා. නමුත් යන්නේ පාර කියලා දීලා නැහැ. දරුවත් යනාචි නැහැ. පියවරෙන් පියවර පියවරෙන් පියවර මේ කියලා තියෙනවා. ඒක තමයි අපි ඔය ක්‍රමයේ දැනගන්නවා කියලා කියන්නේ. හැබැයි ගිහිල්ලා බැලුවට පස්සේ පොතේ තියෙන එක නෙමෙයි වෙලා තියෙන්නේ. අඤ්ඤෝයාවසු ගත කසම ගුගී විනය පාර වෙනස්. මේ මේක දිහා බලනකොට දැහිදැයි යනවා කියන එක නම් හොඳටම ෂුවර්. ඒ කියන්නේ පාරට වැටලා තියෙනවා කියන එක ෂුවර්. ඉතින් මේක දිගින් දිගට කරගෙන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසන් වාර්තා කෝණා. හේවන් තරණයි. අවතරයි සාමුණාත. සතිමත් සක්මන්. සතිමත් සක්මනේ යෙදෙන විට යටිපතුලේ විලුඹ හා මහපට ඇඟිල්ල පමණ පොළවේ පරිශවනවා දැනුනි. පිටකින් ධනෙස්ස දක්වා සියුම් වේදනාවක් දැනුනි. විතක වෙනස් සිටුවේද සමග නැවත යටිපතුලට සිට යොමු කරමින් කාලය අවසන් වන තුරු සක්මනේ යෙදෙනි. සතිමත් පරයන්ක ආනාපාන සතියට සිට යොමු කළ අතර ආශ්‍රාසය නාසිකාග්‍රයේ සිට මොළය දක්වාද ප්‍රාශ්‍රාසය මොළයේ මැද සිට බඩේ මැදටද නැවත නාසිකාග්‍රයටද ගමන් කරනවා අපි දැනුනි. මෙලෙස නාසිකාග්‍රයේ මොළය හා බඩ මැදට ත්‍රිකෝණයක්සේ ගමන් කරනවා දැනුනි. ටිකකින් අත් දෙකේ මහපට ඇඟිලි දෙක පන නැති වී අත් දෙකම සැහැල්ලු වී යන අයුරුද එසේම කකුල් දෙකේ මහපට ඇඟිලි දෙකම පන නැති වී කකුල් දෙකම සැහැල්ලු වී යන අයුරුද දුටු වෙමි. ටිකකින් මුළු සිරුරම සැහැල්ලු වී යන අයුරු දුටු වෙමි. මා පිටතින් බලා සිටියේ මුළු සිරුරම විශාල බිබුලක්සේ සැහැල්ලු වී ඇති අතර බඩේ මැදින් පමණක් කම්පනයක් ඇති බවයි. ටිකකින් එම මැද ලක්ෂයෙන් විශාල කිරණ ප්‍රමාණයක් පිටවෙමින් තිබූ අතර ටිකකින් සියල්ල නැති වී ගියේය. එක් පර්යන්කයකදී මෙය කිහිප විටක් සිදු විය. තෙරුවන් සරණයි. මේ මට්ටමට ගියොත් එහෙම දැන් මම කියන එක බඩේ දින කම්පණය. හැබැයි මේකේ සීමාව නැති වෙලා. මේ මම නොවේ කියන සීමාව නැති වෙලා. තමයි ඔළුව මම වෙනවා. තේරෙනවා මේක නිකන් බලාකුලක් වගේ දින හැබැයි පැහැදිලි කඩීමක් නැහැ. ඉතින් මේක සමානට හරි බයයි. මෙච්චර කාලේ බියෝගනේ රැක්කේ. දැන් මේක බලන් ඉන්නකොට නිකන් තියෙනවා තමයි නිකන් පොඩි කුරු බලෝන් දෙයක් හොය එකක් තියෙනවා. හැබැයි මේකේ සීමාවක් වෙන්නේ. මේ හොඳට බැලුවා. අවුරු කියලා හිතගෙන බලන්න මිස් මගේ හේව නැල්ල මේක හේව නැල්ල නෙවෙයි මේක හේව නැල්ල කියලා කෙලින්ම ඉරක් නැහැ. අලු පාට රේඛාවක් තියෙනවා. කිසිම තැනක සීමාවක් නැහැ. ඉතින් ඒක තමයි අපි වැටකොටු බැමි ගහගෙන නිශ්චල චංචල දීපල හදාගෙන ඒක තමයි පෘතක් පෘතක් කියන්නේ. පෘතක් ජන කියන කෙනෙක් මේ සීමාවක් පෙන්වන්න බැරි දෙයක සීමා හදාගෙන මේක දරුවට දෙන්නයි
අනම්මනම් කරන්න ගියාම කවදාවත් බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ. භාවනාදීම දැනගත්තොත් මට මම කියලා කියන්නේ මේ බඩ. බඩ පේනවා මට. නමුත් ඒක මේක බඩ නොවේ කියන සීමාවක් නැහැ. මේක ඥානන්ද සෝන්සි ගොඩාක් අජත්ත බහිද්දා වේදේට පෙන්ලා දීලා තියෙනවා. ඒ වගේම නිල්ලම තිබුණා වා පාවිච්චි කර පොතක් නෝ බවුන්ඩරිස් කියලා. ඉතින් ඒක පොත කවදාකවත් ගන්න බෑ. මොකද හේතුව හැමදාම කට්ටි පාවිච්චි කරනවා. මම හිතේ මාස 7-8ක් විතර අරගෙන මම කීවල බැලුවා. ඒකේ කවදාත් භවනා කරපු මිනිස්සෙක් නෙවෙයි. මේ මිනිස්සයා මේ සීමාවල් දාගෙන ඔච්චර කොටු වෙලා ඉන්නවද කියලා. නාස්රණුවක් දාගත්ත මීහරකෙක් වගේ. සීමාවල් නැතුව අපි උපදින්නේ. මැරෙන්නේ සීමාවල් නැතුව. මේ අතරමැද සීමාවල්. ඒක භාවනායි දකින්නකොට ඒකේ කොච්චර විමුක්තියක්, කොච්චර ආර්ය භාවයක්, කොච්චර අප්ලිෆ්ට්මන්ට් එකක්, කොච්චර විසුද්ධිය සිද්ධ වෙනවද කියලා ඉස්කෝලේ ගිය කෙනෙකුට තේරුම් ගන්න බැහැ. මොකද ඉස්කෝලේ ජීවිතේ අනිත් පැත්ත තමයි උගන්නන්නේ. තොගේ කුට්ටිය තු කඩවඩන. ඒකමනේ උගන්නන්නේ. ඉතින් කුට්ටි කඩා ගැනීම ක්‍රියාවලිය කරලා ඉවරලා මේක ඉගෙනගෙන එළියට ආවට පස්සේ සමාජ පිළිලයක් වඩපත් වෙනවා. සූර කෑම විතරයි කරන්නේ. මේ සාමාන්‍ය මිනිස්සු ගොවිතැනක් බත් කරනකොට කියන එක මල්ටිප්ලයි ඉෆෙක්ට් කියලා. ඒසෝ ගොවිතැන් බත් කරනකොට කුඹරට තේක ගෙනාව නම් අහල පහරින් හැම ගොවියටම කතා කරනවා. විතා හදා ගන්නවා. අර මොසේ ගෝයන් කපන දාසරි මොසේ දැකත්ත කරන් ගියා. කපල දුන්නා. අත්තමක් උපේන. කමතර මොయ్యක් කොయ్యක් ආවත් කන්න දුන්න නැත්තම් ලැජ්ජයිනේ. සිංහල ගම්මානික අහලගම් හතක කණ්ඩ නැතු මිනිහෙක් මැරුණොත් ගමට විල්ලෙජ්ජාවත් කවම කවදාවත් ලංකාවේ එක එක්කත් බඩගිනේ මැරෙන්නේ නැහැ කියලා රොබර්ට් නොක්ස් කියලා කියනවා. මොන අපි අනික් මිනිස්සුත් එක බෙදා හදා ගන්නවා. පිට රටවල වල මැරිලා දවස් 7ක් ගිහිලා කුණු වෙලා ගියත් කවුරුත් දන්නේ නැහැ. ඉතින් තමන් පාටු ඒ තරම් සීමයි. අපි එහෙම කරන්න බෑ. ඉතින් ඒක අපි තිබුණේ අරින්න බැරි ගතියක්. මේක ඔක්කොම දැන් කුරුල්ලෝ කනකොට කුරුල්ල එළවන මනස කියන්නේ මගේම නොකා යායෙම කා. ඒකනේ කියන්නේ නොකා ඉන්න බෑනේ කුරුල්ල කන්න එපා. මගේ නොකා යායෙම කා. ගොයන් කපල ඉවරනකොට කුරුළු පාලුව කියලා කෑල්ලක් කතරින්. අරගෙන නෑ බෙහෙත් ගහන්නේ ආසයන්තරාවෙන් ඇවිල්ලා. අහල පහල කුරුල්ල කුරුට්ටේ මොකක්කත්ම නෑනේ. ඒක හොදගෙන ගියාට පස්සේ වැවේ ඉන්න මාළුත් බැරුව. මුණ්ඩේගේ ගානක් නැහැ. මුණ්ඩේගේ ගානක් නැහැ. පොළොව මට්ටම් කරලා තියෙන මෙතන බලපන් ඉතිටේට. ආතෙන්තරව ගත්ත මෙතනින් බැසුව ස්ථාගෙන ගහගෙන යනවා. ඉතින් ආයි වල් නාශකද කෘමි නාශකද ගහන්න ගත්තාම ආයි ලෝකයක් ඉතුරු වෙන්නේ නැහැ. මින් මේ හදා බෙදාගෙන කවුරුත් එක්ක එකට ඉන්න කියන්නේ සාංගික ක්‍රමය කියලා. සංගයත් දුන්නාට පස්සේ අපි කාඩත් එකයි දිනු දිසින් මේ අගත අනගත චතු දිද භගත දිනේ. කොයි එක හරි දුන්නත් එච්චර. ඒක කාල ජීවත් වෙලා ඉවරලා නිකන් ඉන්න එපා භාවනා කරපන්. ඉව එකක්වත් දෙන්නේ නැහැ. මේ අධ්‍යාපන ක්‍රමයක් ඇවිල්ලා විනාශ කරානේ ලෝකෙ. දිගට මේක යනවා. මම කරන්න හදන්නේ අධ්‍යාපන ශාස්ත්‍රයේටම අධ්‍යාපන දෙපාර්තමේන්තුවටම සතිය දීලා මේක ඇතුළේ ළමයි අතර දෙල් ළමා ගතිය ආයෙ මතු කරලා දෙන්න. අපි ඔක්කොම එහෙම සීමාවක් නැහැ. භාවනා කරලා උද්‍යප්පේ ඥාණයෙන් එහා පැත්තට ගියාට පස්සේ මේ ගෑනු පිටුමකමක් ඉතුරු වෙන්නේ නැහැ. මේ ඔයානම කියලා වෙනසකුත් නැහැ. යාට එන ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එකෙන් මේ හැඟුමින් තියෙන මේසට මේ දේ දැන් අවශ්‍යයි කියලා. වහාම සපෙලා දෙන්න. මාවක් දරුවගේ දී දැනගන්නේ මවුනුවනි. ඒක රට රාජ්‍යෙකින් ගෙන අපි ගන්න වෙන්නේ බැල්ලිදක් තේරෙනවා නේද? ආන්න මේ දැනුම ආවට පස්සේ අපි ඔක්කොම අමාමෑණි බුදු පියාණන් වහන්සේක දරුවෝ මිසක් ආ ඔය අර ජාතක මේ ජාතක නැති. ඒ නිසා මේ වගේ මට්ටමකට භාවනා ගියා නම් හරිද වැරදිද බලන්න මේ මේකේ සීමාවක් තියෙනවා. සීමාවක් නැහැ. ඒක තමයි විජේපුර ගියාට පස්සේ එතන ඉඳන් 35 ඔක්කොම ලලව්වා වැට කොට බැමි නැති සීමාවල් නැති අපේම අපේම අපේ ලෝක. මුහුදු හතෙන් එහා තියෙන මේ ලෝකෙට එන්න යන්න යාළුවේ. බලාකුලී තියෙන මේකට යන්න එන්න යන්න යාළුවේ කියලා මඩල් දුවේ සින්දුවක් තියෙන.
හැබැයි ගේවල් වල ගිහිල්ලා ඔබ කියන්න යන්න එපා. ඒක අනිවාර්යම සීමාවක් තියෙනවා. හැම දොරටම යතුරක් තියෙනවා. වැටකොළු ගහගෙන ඉන්නේ. නමුත් ආතල් එක තියෙන්නේ, ආශික් එක තියෙන්නේ. අපි මේ වගේ බෙදා ගන්නවා. ඉතින් ඒ නිසා මේ කෙනාට නම් කියන්න පුළුවන්. අනික් කටියත් අහලා දැනගන්න මේ සීමාවල් බොද වෙලා යන එක තමයි රූපේ සූක්ෂම රූපයක් බවට පත් වෙන. රූපේ නැති වෙලා යනවා කියලා කියන්නේ නැති වෙන්නව නෙවෙයි. සීමාව නැති වෙනවා. හිතවිලි නැති වෙන්නේ නැහැ. හිතවිලි ගණන් ගන්න නැහැ. හිතින් නැහැ වගේ තමයි. වේදනාවක් නැති වෙන්නේ නැහැ. වේදනාව තියෙන කොහොඳනේ දැන් මම දැන් මෙතන ඉන්නවා කියන හොඳනේ කියලා බාර ගන්න. ඒ වගේම සද්ද නැති වෙන්නේ නැහැ. මට නෙවෙයි කතා කරන්න මට ඕනනම් පිටර තට්ටු කරයි. ඒක උඩ සද්ද නැති වෙනවා වගේ තමයි. ඒ නිසා දේවල් නැති වෙනකන් ඉඳපා. ඒ අතර තියෙන මේ සීමාවල් අපේ හිතින් දාන දෙයක්. ඒක පෘථග්ජන ගතිය ආර්යනාංශය කියලා කියන්නේ එව්වටම ආයි මෙන්නේ උත්සාහ කළ බලන්න කියලා කියනවා. විනාඩි 10ක් වැඩි පුරන්න තියෙනවා. ඒ නිසා මෙතනින් සමර්ථ කරනවා. තුනට ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවට වැඩි ඒ අතරමැද ඉතින් සක්මන් කරලා ඉතුරු අඳුම් කුඩු ටික සම්පූර්ණ කරගන්න. සම්බන්ධ වෙච්ච කීප දෙනා තමයි දෙවියන් සාරා.